ආයුබෝවන් දුවලා පුතාලා 2020 උසස් පෙළ කණ්ඩායමේ අපි මේ වෙනකොට රාජ්‍ය ආර්ථිකය මාතෘකාව ඒ කියන්නේ විෂය නිර්දේශය 90 අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තිනවා 8 වෙනි මාතෘකාව 13 වසරේ සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීමේලා රජයේ මැදිහත් වන ආකාරයේ විමර්ශනය කරා. එතකොට දුවේ පුතේ අපි අද කතා කරන්නේ ඔබට විෂය නිර්දේශයේ 9 වෙනි විෂය ඒකකය විදේශ වෙළඳාම න්‍යායාත්මක පදනම් විග්‍රහ කරමින් විදේශ වෙළඳාමේ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම ගවේෂණය කරා. එතන මේ මාතෘකාවට සම්පූර්ණ කාලච්ඡේද 40ක් වෙන් කරලා තිනවා. අපි ඔබ සමග අද සාකච්ඡා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම මේකට පදනම් වන මුල් අර්ථ දැක්වීම ටික. තම ලේසි ප්‍රශ්නයක් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නයට බර තැබීම කරනවා. 2019 2018 2017 විෂය නිර්දේශය නමුත් නව විෂය නිර්දේශයේ මේ මාතෘකාව 9 වෙනි මාතෘකාව ප්‍රශ්න ඇසෙන්නේ අපිට 8 වෙනි ප්‍රශ්නේ. ඒ 9 වෙනි විෂය ඒකකය සහ 10 වෙනි විෂය ඒකකය තමයි 8 වෙනි ප්‍රශ්නෙට ඔබට පිළිතුරු සපයන්න වෙන්නේ. මේකත් ලේසි මාතෘකාවක්. අපි මේ පාඩම ගැන විග්‍රහ කිරීමක් තමයි දූල පුතාලට අද කරන්නේ. අපි බලමු මේ මාතෘකාවේ මොන කොටස්ද අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියන එක. ඔබට පේනවා මාතෘකාව තියෙන්නේ විදේශ වෙළඳාමේ න්‍යායාත්මක පදනම විග්‍රහ කරමින් විදේශ වෙළඳාම ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම ගවේෂණය කරා. එතන දුවේ පුතේ මේකේ අපිට උප මාතෘකා ගණනාවක් එනවා. අන්තර්ජාතික වෙළඳාමේ එක හැටියට අන්තර්ජාතික වෙළඳාමට පදනම් වූ සාධක විමර්ශනය කරා. මේක අපිට කියනවා අන්තර්ජාතික වෙළඳාම අර්ථ දක්වන්න. අන්තර්ජාතික වෙළඳාම අර්ථ දක්වන්න. එතකොට ඔබට එනවා අන්තර්ජාතික වෙළඳාම පදනම් වූ නිරපේක්ෂ වාසි න්‍යාය අර්ථ දක්වන්න. ඒ ඒ රට නිරපේක්ෂ වාසි ලැබෙන ආකාරයේ සංඛ්‍යා නිදසුන් මගින් පැහැදිලි කරන්න. නිරපේක්ෂ වාසි හට ගැනීමට හේතු දක්වන්න. අන්තර්ජාතික වෙළඳාම පදනම් වූ සාපේක්ෂ වාසි න්‍යාය අර්ථ දක්වයි. සාපේක්ෂ වාසි න්‍යාය පදනම් වන උපකල්පන දක්වයි. සංඛ්‍යා නිදසුන් යොදා ගැනීමෙන් සාපේක්ෂ වාසි ලැබෙන ආකාරය පැහැදිලි කරයි. එතකොට අපිට කියනවා අභ්‍යන්තර වුවමාරු අනුපාතය පැහැදිලි කරයි. අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බාහිර වුවමාරු අනුපාතය ගන්නේ කරයි. සාපේක්ෂ වාසි හටගන්නා මූලාශ්‍ර සඳහන් කරයි. තරගකාරීත්ව වාසිය අන්තර්ජාතික වෙළඳාමට බලපාන ආකාරය පැහැදිලි කරයි. අන්තර්ජාතික වෙළඳාමී ඇතිවන ස්ථිතික වාසිය හා ගතික වාසි පැහැදිලි කරයි. එනිසා දුවේ පුතේ විෂය නිර්දේශයේ අන්තර්ගත විෂය ඒකකයන්ට අනුකූලව නිවැරදි දැනුමක් ගන්න ඔබ සූදානම්. මේ නිබන්ධනය ඔබට ලබා දීලා තියෙනවා. මේකේ මුද්‍රිත නිබන්ධනය අපේ සමත්වී ආයතනයට ආවොත් ඒ කාර්යාලයෙන් ඔබට මේකේ අන්තර්ජාතික වෙළඳාම මුද්‍රිත නිබන්ධනය ලබා ගන්න පුළුවන්. ඒකත් ලබා ගන්න අපි ඔබේ ජංගම දුරකථනය භාවිතයෙන් මේ වැඩසටහන බලනවා නම් අපිට ටියුට් එක දාන්න අමාරුයි පැත්තෙන්. මොකද ඉඩකඩ ප්‍රමාණය වා දන්නවා. ඒ නිසා ඔයා ලැප්ටොප් එකෙන් හරි පරිගණකයෙන් සම්බන්ධ වෙනකොට ඔබට මේ නිබන්ධනය ඔයාගේ ස්ක්‍රීන් එකට වැටෙන ආකාරයට අපි සකස් කරලා තියෙන ටියුට් එකත් ඔබට ලැබෙනවා. ඒක නිසා අපි බලමු අපිට කතා කරන්න තියෙන්නේ මේ අන්තර්ජාතික වෙළඳාමේ යනු කුමක්ද කියන එක. පුතේ අන්තර්ජාතික වෙළඳාම මොකක්ද? මේ අන්තර්ජාතික වෙළඳාම අපි කියනවා ලෝකයේ කිසියම් රටක් තවත් රටක් වූ රටවල් කීපයක් සමග භාණ්ඩ ආසේවා උවමාරුකර සම්බන්ධ වෙළඳාමක් ඇති කර ගැනීම අන්තර්ජාතික වෙළඳාම කියනවා. එතකොට මේකේ පැහැදිලිව තියෙනවා අපනයන ආනයන
මොකද්ද අන්තර්ජාතික වෙළඳාමි තියෙනවා අපනයන සහ ආනයන වචනයක් කිව්වොත් අපනයන කියන්නේ නිර්යාත ආනයන කියන්නේ ආයාත නිර්යාත ආයාත කියලා විභාග ප්‍රශ්න පත්‍රයේ අපෙන් ඇහුවොත් ළමයා ඒක අනිවාර්යෙන්ම වරද්ද ගන්නවා එතකොට අන්තර්ජාතික වෙළඳාමයන් ලෝකයේ කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කීපයක් සමග භාණ්ඩ හා සේවා වමාරු කර ගැනීම විදේශ වෙළඳාම හේවත් අන්තර්ජාතික වෙළඳාමයි ආදරණීය දුවේ පුතේ මොකද්ද මේකෙදි කියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ වරාය ගුවන්තොටුපළ තුල අපිට මෝටරසයිකලේ වෙනත් රටකට යන්න අමාරුයි මං හිතන්නේ නේද ආ ලොරියෙන් ගිහිල්ලා බඩු වරන් එන්න අමාරු වෙනවා එහෙනම් වරාය ගුවන්තොටුපළ වල සම්බන්ධ කරගෙන අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙන්නේ ඒක නිසා ලෝකයේ කිසියම් රටක් තවත් රටකට හෝ රටවල් කිහිපයක් හෝ සමග භාණ්ඩ සේවා වමාරු කර ගැනීම විදේශ වෙළඳාම හේවත් අන්තර්ජාතික වෙළඳාම කියලා කියනවා එතකොට ඔබ මහාචාර්ය ඩැනියල් අතපත්සගේ පොත බලනවා නම් එතුමාගේ පොතේ 373 වන පිටුවේ පටන් ගන්නෙම විදේශ වෙළඳාම මාතෘකාව. ඒ කියන්නේ දූල පුතාලා ඒ පොත තීන අය දන්නවා. ඒ පොතේ 373 වන පිටුවෙන් ආරම්භ වෙනවා විදේශ වෙළඳාම නිර්වචනය කරනවා අන්තර්ජාතික වෙළඳාම යනු පදනම් වන න්‍යායත් එක්කම ලෝකයේ කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කීපයක් සමග කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳ කටයුතු භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳ කටයුතු භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳ කටයුතු අන්තර්ජාතික වෙළඳාමයි ලෝකයේ කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කීපයක් සමග කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳ කටයුතු අපි කියනවා මොකද්ද අන්තර්ජාතික වෙළඳාම කියන එක. ඒක අපිට මෙහෙම කියන්න පුළුවන් ලෝකයේ කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කීපයක් හෝ සමග භාණ්ඩ සේවා වමාරු කර ගැනීම විදේශ වෙළඳාමයි. මෙතනදී ප්‍රධාන කොටස් දෙකක් අපි හඳුනා ගන්නවා. ආදරණීය දුවේ පුතේ අපනයන වෙළඳාම ආනයන වෙළඳාම අපනයන වෙළඳාම දැන් අපි ගත්තම අපි භාණ්ඩ රටක් වෙනත් රටකට භාණ්ඩ අලෙවි කරනවා අපේ රටේ තේ පොල් රබර් නැත්තම් තේ තියෙන ටික අපි වෙනත් රටකට යවනවා අපනයන අපනයන ඒතර පුතාට මෙතන වරහන් තුන ලියා ගන්න පුළුවන් නිර්යාත වෙළඳාම නිර්යාත වෙළඳාම මොකද නිර්යාත ආයාත වෙළඳාම තමයි ආනයනේ අපි වෙනත් රටකින් භාණ්ඩ අපේ රටට ලබා ගන්නවා ගෙන්නනවා ගෙන්නනවනේ එතකොට අපේ රටේ මේඩ් ඉන් ශ්‍රී ලංකා වලට වඩා තියෙන්නේ මේඩ් ඉන් චයිනා එතකොට අපි බැලුවොත් අපේ සර්වාංගය තුල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා තියෙන්නේ අපි විතරයි අපි මේ තියෙන හැම දෙයක්ම මේඩ් ඉන් චයිනා ඇඳුම් පැළඳුම් වේවා අපි ගා මෝස්තර කරණේ වේවා ඒ ඔක්කොම අපි ගේන්නේ අලු පිරිවැයට. ඊදර තියෙන කොස්ස ඉදල පවා අපි ගත්තොත් මොකද ආනයනය කරෝ බාන්නේ. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ප්‍රොඩක්ට් එකකට අපි හඳුනාගෙන තින්නේ අපිව විතරයි. ඒ අපේ ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ නැහැ. ආනයනය මත යැපෙන ආර්ථිකයක් තියෙන්නේ. ඒකත් අපි තීරුම් ගන්න ඕනේ. එතකොට මේකෙදි අපි පැහැදිලිව කියනවා මොකද්ද ආයාත වෙළඳාම. දූල පුතාලා එසේ වෙතත් නිර්යාත ආයාත කියන එකෙන් ප්‍රශ්නේ ආවොත් එහෙම ළමයට ලොකු ගැටලුවක් වෙනවා නිර්යාත කියන්නේ මොකක්ද ආයාත කියන්නේ මොකක්ද අපනයන ආනයන කියන වචන දෙක ඔබේ ශබ්දකෝෂයේ ඔබට නිතර ඇහෙන දෙයක් නිර්යාත වෙළඳාම ආනයන වෙළඳාම කියන එක එතකොට පුතාලා හොඳට පැහැදිලිව අහුම්කම් දෙන්න ඕන දැන් අපි අපනයන වෙළඳාම කියන එක කිව්වා රටක් වෙනත් රටකට භාණ්ඩ අලෙවි කිරීම අපනයන හේවත් නිර්යාත. එතකොට ආනයන කියන එක ඔයාට කියනවා වෙනත් රටකින් මිලට ගැනීම. අපි භාණ්ඩ සේවා වෙනත් රටකින් මිලට ගැනීම අපි කියනවා මොකද්ද ආනයන ආයාත කියන එක. එහෙනම්
එතකොට දූල පුතාලට පැහැදිලි වෙනවා අපනායන ආනයන වෙළඳාම තමයි මේ අන්තර්ජාතික වෙළඳාමේදී සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයාට පැහැදිලි වෙනවා නේද? සාර්වාර්ථික ක්‍රියාවලිය තුල ආර්ථිකයේ කුටුම්බාංශ ව්‍යාපාරාංශ අපි රජයේ සම්බන්ධ වෙලා විදේශ වෙළඳාම සම්බන්ධ වෙන තැනදී එතකොට සරල ආර්ථිකය සංවෘත ආර්ථිකය එන විවෘත ආර්ථිකය කියන එක අපි මේ කතා කරන්නේ විවෘත ආර්ථිකයේදී අන්තර්ජාතික වෙළඳාම කතා කරන මේ අන්තර්ජාතික වෙළඳාම ඉදිරියේ ආදරණීය දුවේ පුතේ ඒකෙන් මේ අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙන රටවලට අත් වන වාසි කතා කරන්න ඕනේ එහෙනම් අපි අන්තර්ජාතික වෙළඳාම කියන එක කිව්වා කියන්නේ ලෝකයේ කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කීපයක් හෝ සමග භාණ්ඩ සේවා උවමාරු කර ගැනීමයි රයිට් පැහැදිලිද දැන් දුල පුතාල ඔක්කොම බලන් ඉන්නවා ඒ නිසා හුඟන් දෙන්න වීඩියෝ එක දාලා නිකන් අහක බලන් ඉන්න එපා මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න පැහැදිලි එතකොට අන්තර්ජාතික වෙළඳාම ප්‍රධාන කොටස් දෙකකට බෙදා වින් කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපනයන වෙළඳාම ආනයන වෙළඳාම. ඒතර අපි කිව්ව අපනයන වෙළඳාම කියන්නේ මොකක්ද? රටක් වෙනත් රටකට රටක් වෙනත් රටකට බාණ්ඩ අලෙවි කිරීම. ඒකට අපි කියනවා මොකක්ද පුතේ? අපනයන. ඒතර මම කිව්වා මෙතන වරහණක් දාලා ලියාගන්නවා නිර්යාත වෙළඳාම නිර්යාත වෙළඳාම. එනම් ආනයනේ කියන්නේ අපි කිව්වා මොකද්ද වෙනත් රටකින් බාණ්ඩ මිලට ගැනීම වෙනත් රටකින් බාණ්ඩ මිලට ගැනීම ආයාත වෙළඳාම එතකොට දුල පුතාල මෙතන පැහැදිලිව කියනවා මේ රටකට අත්වන වාසි ඇයි ඇයි අපි අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙන්නේ ඇයි අපි අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙන්නේ අපිට සම්බන්ධ නොවි ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ඒ ගැටලුව ආදරණීය දූල පුතාලට එනවා. ඇයි බැරි? කරුණු තුනක් අන්තර්ජාතික වෙළඳාමේ පදනම තායිකනේ ආර්ථික සම්පත කියන්නේ සම්පත් සම්භාරය ආර්ථික සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම්. ඒක එක් රටක සම්පත් සම්භාරය දැන් අපි ඔයා මේ ලංකා භූමිය ඇතුළත තියෙන්නේ ජලය. පානීය ජලය තියෙනවා අපිට. නමුත් ගංගා ඇලදොල ඒවා තියෙනවා. නමුත් අරාබිකරේ රටවල අපි ගත්තොත් එහෙම කණිජ තෙල්. ඔවුන් කණිජ තෙල් අලෙවි කරනවා. එතකොට අපිට මේ ආර්ථික සම්පත් සම්භාරය ගත්තම් පුතේ ස්වභාවික සම්පත්, මානව සම්පත්, භෞතික ප්‍රාග්ධනය, ස්වභාවික සම්පත්, භෞතික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය අසමාන ආකාරයට බෙදී ගොස් තියෙනවා. එතකොට අපි කියනවා රටවල් ජාත්‍යන්තර වෙළඳාමට අවතීර්ණ වන්නේ ඇයි? රටවල් ජාත්‍යන්තර වෙළඳාමට අවතීර්ණ වන්නේ ඇයි? අවතීර්ණ වන්නේ ඇයි? පුතාට නෝට් එකක් දාගන්න පුළුවන් පුතේ මෙතනදී ලියාගන්න පුළුවන් පෑනයි පුතේ ගන්න ඕන අතට. එයා ළඟින් තියාගන්න ඕන අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වන්නේ ඇයි? පළවෙනි කරුණ තමයි මේ ආර්ථික සම්පත් සම්භාරය රටවල් අතර වෙනස් නේද? ඒ කියන්නේ ස්වභාවික සම්පත්, මානව සම්පත්, භෞතික ප්‍රාග්ධනය අසමාන ආකාරයට බෙදී ගිහිල්ලා තියෙනවා. ඒක ඔබට තේරෙනවද? තේරුණාද? අපේ ජනගහණය කෝටි 2ක් නම් ඉන්දියාවේ කෝටි 130ක් නම් වෙනසක් තියෙනවනේ. 130යි 2යි අතර. එතකොට ඒ ප්‍රමාණයන් එක ගත්තම සම්මානව ප්‍රාග්ධනයත් වෙනස්. ඒ හැකියාව. දැන් චීන ජපානයේ මිනිස්සේ දවසකට පැය 12ක් කරද්දී ඒගොල්ලෝ කන්සෙප්ට් ගේනවා ද බෙස්ට් ඔෆ් ද බෙස්ට් කයිසන්ගේ මෙතඩ් ගේනවා 5S ක්‍රමය ගේනවා නේද අපේ දරුවට පැය 24ක් තියෙනවා අපි බලනවා 12ක් නිදාගන්න 8ක් ටීවී බලන්න ඕ වෙනත් පිස්සු වැඩ කරන්න එතකොට ඉගෙන ගන්න යන්නේ කොහොමද ඔයා නැත්තම් කල්පනා කර කර ඉන්නවා මේ දක්ෂ දරුවෝ ඒ ළමයින්ට ඒ තියෙන හැකියාව කොච්චරද ඔබට තියෙන හැකියාව ඔබ COVID-19 වසංගතයත් එක්ක බලන විභාගයේ කල්යයි පිස්සුද මොකටද කල්යන්නේ කියන්න විභාගෙ ඉක්මනට තියන්න කියලා මේක ඉක්මනට ඉවර කළා අපි වැඩ කොටස කරන්න ඕන
අපි පස්සට ගිහිල්ලා හරියන්නේ නැහැ. විභාගේ කල්යන්න අවශ්‍යතාවයක් නැහැ. සැප්තැම්බර් මාසේ විභාගෙ තිබ්බොත් අපිට මේක ඉවරයි. අපිට මේ දින කීපය තුල අපි මේ පාඩම ඉවර කරනවා. මේක ඉවරයක් ගන්න නැත්නම් අපි මානසික වදයක් වෙනවා. ඔබ කල්පනා කර කර ඉන්නවා මේකත් එක්ක. ඒ නිසා මතක තියාගන්න පුතේ මානව ප්‍රාග්ධනයේ රටවල් අතර වෙනස්. අපේ ආකල්පමය වෙනසක් තියෙනවා. අපි වැඩ කරන්න බෑ. අපි මානසිකව වැටෙන්න බලනවා. ඒ නිසා ශක්තිමත් වෙන්න ඕන. අපිට කරන්න පුළුවන් වෙලාව අපි වැඩ කරනවා. ආයි ටිකක් නිකන් ඉන්නවා. ඒ නිසා හිත හිත ඉන්න එපා. දැන් වැඩ කරන්න විභාගය ඔබට එනවා. ඔබ වසර 13ක් අධ්‍යාපනය කරපු දරුවා COVID-19 ගග නැත්තම් ගෙදරට වෙලා අම්මා නැහැ තාත්තා නැහැ අපි නිකන් මෙහෙම ඉමු. අපි මේවා කරමු. එහෙම නෙමෙයි. මේ වැඩසටහනට සක්‍රියව දායක වෙන්න පුතේ අපි ඔබට විශාල පිරිවැයක් දරලා මේක කරන්න. ඒක නිසා මේක තාක්ෂණික උපකරණ භාවිතා කරලා ගොඩාක් ගැටලුකාරී පරිසරයක් තුළ අපි ශක්තිමත්ව නැගී සිටින්න ඕන. ඒ නිසා ඔබ විභාගය කල්යාවන් එපා කරුණාකරලා සැප්තැම්බර් මාසේ මුල අපි හිතමු විභාගෙ තියෙනවා කියලා ඒ සඳහා සූදානම් වෙමු. මගේ උපරිම සහයෝගය දැන් අපි ඔයගලන්ට දෙනවා. මේ පාඩමත් එක්ක මුලට හුක්කන් දෙන්න අපේ මානව ප්‍රාග්ධනය ධනාත්මක ආකල්පවලින් පෝෂිත කරගෙන අපි වැඩ කරන්න කල්පනා කර කර ඉන්න එපා. කරන්න පුළුවන් දේ පොඩ්ඩක් හරි. වාට හැම මාත්‍රකාම මාන්නේ නේද? ඒක නිසා මං කිව්වේ එකයි. රටවල් අතර පවත්න අපි දියුණු වෙන්නේ නැත්තේ ඇයි? චීන එක එක දේවල් අතරම. චීන බලන්නේ උපකරණයක් හොයාගන්න. මේක කරන්න හොඳ උපකරණයක් හදන්නේ කොහොමද? එතකොට ඒ දේ නිර්මාණශීලී. අපි ගතානුගතිකව හිතන අපි පොත අරගෙන පාඩම් කර කර මේ පේපර් එකට සුදුන කොච්චර ලේසිද බලන්න මේ උසස් පෙළ විභාගය තුල පේපර්ස් 10ක් කරාම ඔයාලට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. වා ඒක නොකර පාඩම් පහයි පාඩම් කරන්න තියෙන්නේ. පාඩම් කරලා නැහැ තව ගණන්න තියෙනවා. ඒව සංකල්ප නෙමෙයි. අපි රටක් හැටියට ආපස්සට ගමන් කරන්නේ අපිට බලන්න භෞතික සම්පත් තියෙනවා සබහා ධර්මයේ ස්වභාවික සම්පත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට දීලා තියෙන රටක්. මොකද්ද අපේ ආකල්පමය දෝෂ නිසා අපි ආපස්සට යනවා. මිනිසුන්ගේ පවතින ඍණාත්මක ආකල්පසා ඒ තියෙන්නේ හොරකම. හොරකම කියන්නේ මොකද්ද? අපි කාලය හොරකම් කරනවා. සහ සැකය, අවිශ්වාසය නිසා මොකද වෙන්නේ? අපේ රට පිරිහීමටපත් වෙලා තියෙනවා. පිරිහීමටපත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ දියුණු වෙන දරුවෙක්, ඔබ අනාගතයේ දකින දරුවෙක් අපි වැඩ කරන්න විභාග කල්යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපිට කියන්නේ එකයි කල නොහැක්කක් නැත. පාඩම් කළා මහන්සි වුණොත් ඒ තුනට යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න රටවල් අතර සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම්. සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම් ගන්න ඕන. ඒ රටවල් අතර තියෙන සම්පත් සම්භාරය කිව්වමම ඒ නිසා හොඳට අවුක්කන් දෙන්න ඕන. ස්වභාවික සම්පත්, මානව සම්පත්, භෞතික සම්පත් වල පවත්නා වෙනස්කම්. ඒ නිසා අපිට කණිජ තෙල් වෙනත් රටකින් ආනයනය කරන්න සිදු වෙනවා. කණිජ තෙල් අපිට වෙනත් රටකින් ආනයනය කරන්න සිදු වෙනවා. දෙවනි එක තමයි මේ රටවල් අතර පවතින තාක්ෂණයේ වෙනස්කම් තියෙනවා. අන්තර්ජාතික විවිධ භාණ්ඩ කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කිරීමට යොදාගෙනන තාක්ෂණයේවත් සම්පත් මිශ්‍රණයේ ගත්තොත් එීම පුතාලා ජපානයේ ගත්තම ඉදිරියෙන් ඉන්නේ මොනවාද? තාක්ෂණේ. එතකොට ඕස්ට්‍රේලියාව උට භූමිය තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මුදුකාංග නිෂ්පාදනය තුලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ස්විස්තරලන්තයේ ඒ තියෙන ඔර්ලෝසු නිෂ්පාදන කර්මාංශාලා තුල ඒවා ශක්තිමත් වෙලා තියෙනවා. ජර්මනිය සුඛෝපභෝගී මෝටර රථ නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට බ්‍රසීලය කෝපි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක ඝර්ම කලාපීය දේශගුණයක් එක්ක අපිට දකින්න තියෙනවා. ඒ වගේම ඉතාලිය ගත්තම මෝස්තරකරණයක් තුල ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවෙත් තියෙනවා ලාභදායී ශ්‍රමය තියෙනවා. සෑම භෝගයක්ම තේපොල් රබර් මේවා සෑම ආනයින් අපනයිනික භාණ්ඩ වගා කරන්න පුළුවන්. හැබැයි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය එන හිටලා ආනයනයේ මත යැපෙන රටක් බවට පත් වුනේ නායකත්වයන් තුල පැවති එක එක දෝෂයන් අපිට දකින්න තියෙනවා. නමුත් තාක්ෂණයේ කියන එක අපි අද මේ කතා කරන තාක්ෂණයේ බාන ලැප්ටොප් එකවා ජංගම දුරකථනය මේ හැම තාක්ෂණයක්ම විදේශීය රටවලින් අපි ගෙන්න ගන්නවා. එතකොට මේ රටවල් අතර ප්‍රභේදනය ඇති වෙන්නේ එකයි. අපිට හොඳ දක්ෂ ශ්‍රම හමුදාවක් ඉන්නවා. ඒකයි කියන්නේ අපිට හොඳ වෛද්‍යවරු හොඳ පෞරුෂත්වයක් තියෙන මේ ඔබ ඔබට කළ නොහැක්කක් නැතින ඔබට හැම දෙයක්ම කරන්න පුළුවන්. මේ ඔබයි මේ ඔබගේ මනසට ශක්තිය ගත්තොත් ඔබ ලෝකයේ අනිත් රටකට වඩා අපේ ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් අපිට තියෙනවා.
ඒ කියන්නේ ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් හිමි රටක් ශ්‍රී ලංකාව නමුත් ඒ මානවයා ඍණාත්මක ආකල්ප වලින් මුල් බැසගෙන ඉන්නේ එතකොට මේ මානවයාට අපිට දියුණු වෙන්න බෑ අපි හැමතිස්සෙම නඩවික් කරන්න යාරියන්නේ අද පාඩම් කරන දවසක් නෙමෙයි මේ වායි එතකොට අන්න පේනවද තාක්ෂණයක් දියුණු වෙන්නේ අපි දෙයක් කරන්න උත්සාහ කරන්නේ දැන් වාට මේ එක එක තාක්ෂණික උපකරණයන් භාවිතා කළා ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් තුන්වෙනුව තමයි මේ ගුණාත්මක භාණ්ඩවල ගුණාත්වයේ පවතින වෙනස්කම් සහ මිල නවන ගති ලක්ෂණ වෙනත් මිල නවන ගති ලක්ෂණ නිසා අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වෙලා තියෙනවා ඒ නිසා දුලපුතාලට අපි කිව්වා එවුන් ගන් දෙන්න අන්තර්ජාතික වෙළඳාමට අපි ගත්තම නිර්ණායකයන් ඒ කියන්නේ අවතීර්ණ වීමට නිර්ණායකයන් තුනයි අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වීමට හේතු තුන මොනවාද එක සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම් දෙක තාක්ෂණී පවතින වෙනස්කම් රටවල් අතර තුන ගුණාත්මක භාණ්ඩවල ගුණාත්මක තත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණ අපි කැමති made in japan නම් ඒ කියන්නේ වාහනයක් ජපන් වාහනයක් නම් ජර්මන් වාහන තියෙන මේ තියෙන ගුණාත්වේ නිසා අපි ඒ රටවල භාණ්ඩවලට ආස කරනවා අපි චයිනා ගත්තොත් එම් භාණ්ඩයේ බාලය අපිට උගන්නලා නෙමෙයි අපි දන්නවා made in china quality එක කොහොමද කියන එක ගමිලා අඩුයි ඒකල සුලභතාවය තුල වැඩි අඩු පිරිවැයකට භාණ්ඩේ නිෂ්පාදනය කළා අඩු මිලකට භාණ්ඩය ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා ඒ නිසා ආදරණීය දුවේ පුතේ අපි එතකොට මෙතනට එන්නේ ඒ අන්තර්ජාතික වෙළඳාම අවතීර්ණ වන්නේ කරුණු තුනක් නිසා හොඳට මතක තියාගන්න පේපර් එකේ ඇහුවොත් අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වන්නේ ඒ කර්ම තුනයි අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වෙන හේතු ටික කර්ම තුනයික සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම් දෙක තාක්ෂණික රටවල අතරමන තාක්ෂණික වෙනස්කම් තුන ගුණාත්මක තත්වයේ සහ වෙනත් නිල නොවන ගති ලක්ෂණ ඒ නිසා දුලපුතාල ගත්තම් මෙතන අන්තර්ජාතික වෙළඳාමෙන් අත්වන වාසි අන්තර්ජාතික වෙළඳාමෙන් අතිරික්ත අපේ රටේ අතිරික්ත අපුවා අපනායනී කාන් පුළුවන්. එතකොට ඔයගලන්ට පළවෙනි එක ලියා ගන්න පුළුවන් එක එක අත්වන වාසි එක අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විදේශ වෙළඳ පොලක් සොයාගත හැකි වීම. අපේ රටේ අතිරික්ත භාණ්ඩ අපි අපනායනී කරනවා. ඒ නිසා පළවෙනි කරුණ මොකද්ද? අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විදේශ වෙළඳ පොළවල් සොයාගත හැකි වීම. පැහැදිලි වෙන එක තමයි අපනයනය කියන්නේ. අපි කිව්වා අපනයනය රටක් වෙනත් රටකට බාණ්ඩ අලෙවි කිරීම. මොකද්ද? නිර්යාත. නිර්යාත. හොඳට වචන මතක ගන්න නිර්යාත කියන වචنين කියන්නේ අපනයන. එහෙනම් දෙකරුණට අපි යමු. දෙක දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නොහැකි බාණ්ඩ විදේශ රටවලින් මිලට ගත හැකි වීම. මොකද්ද? මම ලියා ගන්න පුළුවන් නම් පුතාලට දෙක දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නොහැකි බාණ්ඩ විදේශ රටවලින් මිලට ගත හැකි වීම. තේරුණාද? පැහැදිලිද? ඒක තමයි ආනයනය කරන වෙනත් රටකින් බාණ්ඩ මිලට ගැනීම වෙනත් රටකින් බාණ්ඩ මිලට ගැනීම ආයාත කියන එක එහෙනම් අපි වාසි දෙකක් හඳුනා ගත්තා දැන් මෙතන ගත්තොත් එහෙම දුවේ පුතේ අපිට දැන් මේ කණිජ තෙල් එහෙම අපේ රටේ නිෂ්පාදනය කරන්න බෑනේ එහෙනම් අපි වෙනත් රටකින් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න ඕන ආනයනය කරන්න වෙනවනේ එහෙනම් තුන්වෙනි කරුණට යමු සම්පත් කාර්යක්ෂමව හා මොකද සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව නිෂ්පාදන කටයුතු සඳහා යොමු කිරීමට හැකිවීම නැවතත් සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව නිෂ්පාදන කටයුතු වලට යොමු කිරීමට හැකිවීම යොමු කිරීමට හැකිවීම संपत् कार्यक्षम अभी एक
පළදායි සංකල්ප ඇවිල්ලා නිෂ්පාදන කටයුතු තාක්ෂණ ක්‍රමවේදයක් එක්ක අපිට වාස්සාගත තත්ත්වයන් උදා වෙන්න පුළුවන් වෙනත් රටවල ක්‍රම උපායන් අපි අනුගමනය කළා අපේ වැඩසටහන් අපේ සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා ජාත්‍යන්තර භාවිතයෙන් 5S ක්‍රමය ඇවිල්ලා තියෙනවා කයිසන් ක්‍රමය ඇවිල්ලා තියෙනවා ඒ අපි අදට වඩා හෙට හොඳට වැඩ කරන්න ඕන කියන සංකල්පත් එක්ක ඒවා ගත්තම සම්පත් කාර්යක්ෂමව ඵලදායීතාව ඉහළ නම් වන ක්‍රමවේදයන් අපිට ඇවිල්ලා තියෙනවා තුන්වෙනි කරුණක් කිව්වා හතර ගුණාත්වයෙන් යුත් භාණ්ඩ අඩු මිලට පරිභෝජනය කළ හැකියි 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 පැහැදිලිද ඒ මොකද අපි වෙනත් රටවල ජංගම දුරකථන වේවා තාක්ෂණික උපකරණ මිල අඩුයි අපේ රටේ වා නිෂ්පාදනය කරන්න ගියොත් පාරිභෝගිකයට පිරිවැයක් තියෙනවා නිෂ්පාදන පිරිවැයක්ෙන් වැඩි මොකද නිෂ්පාදකයා විශාල මාංශයක් දැරලා සම්පත් නාස්ති කළා වැඩි පිරිවැයක් දැරලා භාණ්ඩේ නිපදවන ගුණාත්මකත් පාරිභෝගිකයා වැඩි මිලක් දීලා ගන්න ගුණාත්මක බලන්න එනිසා අපේ රටේ මෝටර රථ නිෂ්පාදනය වුණාට ඒවා මිල දී ගන්න අපි කැමති නෑ අපි කැමති ජපන් වාහනයක් මිල දී ගන්න ඒ මොකද අපි හිතන එක තමයි ගුණාත්මකයේ ඉහළයි කියලා. ඒතකොට එතන ඊළඟ තමයි දියුණු තාක්ෂණය විදේශ රටවලින් ලබාගත හැකි වීම. ඉස්තෙන්ද තියෙන එක දියුණු තාක්ෂණය විදේශ රටවලින් අපන අධිවේගී මාර්ග ඇතුව කොච්චර වේගවත් කරා ගොඩ නැගිලි අද යන්ත්‍ර සූත්‍ර උපකරණ ගොඩක් භාවිතා වෙලා තිනවන තාක්ෂණික ක්‍රමවේදී ඔබත් එක්ක සංසන්දනය වෙලා තින කාල මම උසස් පිළ කරද්දී ජංගම දුරකථන නැහැ තිබෙ නැති එකමයි හොද. හැබැයි පරිගණක තාක්ෂණයේදී අපි ලොකු තාක්ෂණයක් ආපු නිසා අද ඔබත් එක්ක මුණ ගැහෙනතර ඔබට තාක්ෂණයේ වැඩි වෙලා WhatsApp, Viber, Imo මේ අද බලන්න අපි උගන්වන්න විවිධ ක්‍රමෝපායන් ඇවිල්ලා තිනෝ තාක්ෂණයේ කියන එක දියුණු තාක්ෂණය මේ අපේ රටේ වාගත්තේ වද නමුත් අපේ දරුවන්ට මේ ජංගම දුරකථනයේ තියෙන වැඩ ටිකවත් හරියට තාම බෑ කැල්කියුලේටර් එකක් ගත්තොත් කැල්කියුලේටර් එක කොච්චර වැඩ දිනවද අපි ඒව කරන්නේ අපි ඒව අත්දැක බලන්නේ ඒවට එකතු කරලා බලන නිසා ගණිතේ ගත්තම එහෙමනේ අපි කඩේට ගියාම රුපියල් 10ක් දීලා රුපියල් 5ක චිට්ටක් එකක් ගත්තම කැල්ලකින් ගාලා බලන 10 අඩු කිරීම පා රුපියල් 5 ඉතින් මැෂින් එකෙන් ඔක්කොම ඇදලා එද්දී ගණිතේ කියන විශේෂ කැල්කියුලේටර් එකක් භාවිතාල කැල්ලක හැදුවේ කවුද තාක්ෂණික කැල්කියුලේටර් එක දඟලන දෙයක් නෑ නේද තාක්ෂණික උපකරණ කොච්චර තියෙනවද ඒකේ විශයන්ට භාවිතා කරන වෙනම තාක්ෂණික උපකරණයක්. ඒවෙන් භාවිතය තුල කොච්චර තාක්ෂණ උපකරණ තියෙනවද COVID-19 වසංගතය PR පරීක්ෂණ කරලා ඒ රෝගියා වඳුනාගන්නේ උපකරණ නිසානේ. ඒවා නොතිබුණා නම් මොකද වෙන්නේ? ඒ නිසා මේ දියුණු තාක්ෂණය අපි රටේ නැතුව අපි වෙනත් රටවලින් ලබාගෙන ඒකේ වාසියක් කරගන්න. එහෙනම් බලමු අපි දැන් දූලා පුතාලා මේ වාසි අපි දැන් පහක් ලිව්වන් එතන කරුණු පහක් අපි සඳහන් කරා බලමු මේ පහ අපි ආයිසරයක් එක ඔගොලු නෝට් එකේ ලිව්වේ එක අතිරික්ත නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා විදේශ වෙළඳ පොළවල් සොයාගත හැකි වීම දෙක දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ විදේශ රටවලින් මිලට ගත හැකි වීම තුන සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව නිෂ්පාදන කටයුතු සඳහා යොමු කිරීමට හැකිවීම ඊළඟ හතර ගුණාත්වයෙන් යුත් භාණ්ඩ අඩු මිලට පරිභෝජනය කළ හැකිවීම දියුණු තාක්ෂණය විදේශ රටවලින් ලබාගත හැකිවීම එනම් පුතේ ඒ කරුණු පහ කතා කරාම ඉදිරි ටික ඔයාට නිබන්ධනයේ අපි මුද්‍රණය කරලා තියෙනවා එතකොට ඔයා ගත්තොත් එහෙම මෙතන මේ බලන්න ඊළඟ වාසිය තමයි විදේශ ආයෝජන විදේශ ණය හා විදේශ ආධාර ගලායේ එතකොට අපේ රට පේනවනේ විදේශ ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තිනවා විදේශීය ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තිනවා පුතාල ඒ මොකද අපි ණය මතම අපි ඩොලර් ගණන් ණය ගන්න ඔය ණය මත තේරුණාද මේ විදේශීය ආයෝජන විදේශ ණය විදේශ ආධාර අපි ගත්තොත් ගුවන්තොටුපළ අපිට අධිවේගී මාර්ග කවුරු හරි පරිත්‍යාග කරපුවා
BMI කවුරු පරිත්‍යාග කරපුවා විදේශීය රටවල් අපිට දුන්න ආධාර ණය අපි විදේශීය ණය ආධාර මත යැපෙන රටක් ඒ වගේම ඊළඟ කරුණ අන්තර්ජාතික වෙළඳ කටයුතු දියුණු වීම හේතු කොටගෙන ප්‍රවාහන බැංකු රක්ෂණ වැනි සේවා දියුණු වීම නිසා සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා ඉහළ යාම ඒ නිසා දුලම් තාලටි තාම පැහැදිලි මොකක් අපේ ප්‍රවාහනයේ තාක්ෂණිකයන් ප්‍රවාහන උපකරණ මේවා එදා තිබ්බට වඩා අද ඉතාම පහසුයි එදා අපි වාහනයක් කෙලවන්න ගියාම අපහසුතාවයට පත් වෙන මොකද ඒකේ තාක්ෂණීය ගියර් වෙනම දාන්න ඕන වැඩසටහනක් ඒක වාහනේ එලවලා ඉවර වෙනකොට ඔයා විශාල මහන්සියක් දරලා ඉන්නේ අද එහෙම නැහැ අද වාහනේ කොච්චර තාක්ෂණයක් තියෙනවද අපි ඉස්සර වාහනේ පස්සට ගන්න ගියාම කෑ ගහනවා ආව මොනවත් දන්නේ ඕ ගෝ ගානෝ අද වුණාද අද ඔයා වාහනේ ගන්නකොට වාහනේ ඔක්කොම කැමරා තාක්ෂණයෙන් පෙන්වුම් කරනවා පිටිපස්ස ඉස්සරහා ඒ තියෙන දේවල් වල වදිනෝ නම් වාහනේ සත්‍යයක් වෙනවා එතකොට තාක්ෂණය කොච්චර දියුණු වෙලාද නේද අද කොච්චර ඉස්සර කැමරා පද්ධති සවි කරලා තිබෙන්නේ අද අපිට කැමරා සවි කරලා බලන්න පුළුවන් අර එතකොට තාක්ෂණය දියුණු වෙලා තිනවා මම ගත්තාම අපි ගත්තාම මානසිකව අපි පිළිහිලා තියෙනවා කියන අපි ඒව උපකරණේ අපේ දියුණුවට දියුණු තාක්ෂණික උපකරණ අපි තාම හරියට හරියට යොදාගින්නේ නමුත් ඔයගලන්ට මේකේ වාසියක් තිබලා තියෙන මොනවාද ප්‍රවාහනය බැංකු රක්ෂණය වෛද්‍ය කට හැම දෙයකටම අපි මේ කරන අද ගුරුෘත්‍ය පවා තාක්ෂණයෙන් අපි ගොඩාක් අන්ත දියුණු වීම හේතු වෙන ඒවා දියුණු සේවා නියුක්තිය ඉහළ ගිහිල්ලාද රැකියා අවස්ථා භූමිය ඒවට ඇවිල්ලා ඉස්සර තිබ්බ රැකියා විතරට මතකයි අපි මම 1999 2000 ඒ කාලේ වැඩ කරේ මහජන බැංකුවේ. ඒතර මහජන බැංකුවේ වැඩ කරනකොට මේ පරිගණක තාක්ෂණයක් නැහැ. ජංගම ගිනුම් අපි හැදුවේ. ඒ කවුන්ට් හැදුවේ පත්‍රිකාවක් තිබ්බා. ඒකේ තමයි ටයිප් රයිටර් වගේකින් අපි ටයිප් කරලා ගහනවා. ශේෂ හර බැර තීරු දාලා ලෙජර ගිනුම් ලෙජර පොත් ඒවා තිබ්බේ ලෙජරය. ආ ඒක නිසා අපි ගත්තොත් අවිනිශ්චිත ගිනුම. එහෙම තිබ්බා. එතකොට ඒ ගිනුම් තිබ්බේ පොත් තිබ්බේ ලෙජර් ගිනුම් මොකද කවුන්ට් හදනවා වගේ පුතේ අද එහෙම නැහැ අද පරිගණක තාක්ෂණයේ ආ අද පරිගණක තාක්ෂණයේ දාගෙන තියෙන උතල ඒ කාලේදී සේවා නියුක්තිය තිබ්බා ඒ එක එක ලෙජර් ගිනුම් වලට එක එක කෙනාට රැකියා තිබ්බා නමුත් අද තාක්ෂණයේ දියුණු වීම නිසා ඒ රැකියා අහිමි කළ අලුත් රැකියා ප්‍රමාණයක් නිර්මාණය කළා තියෙනවා වෙළඳ පොළ අවස්ථා තුල ඒක නිසා ආදරණීය දුල පුතාලට පැහැදිලිව තේරුම් ගන්න සේවා නියුක්තිය ලැබතර අපි ඉගෙන ගන්න ඕනේ තාක්ෂණ ක්‍රම වේදයක් එක්ක අවශ්‍යතාවය එක්ක වෙනස් වෙනකොට අපිට වෙනස් වෙන්න වෙනවා අපි ඒකයි වෙබ්සයිට් එකක් හදාගෙන මේ ඔන්ලයින් තාක්ෂණයේ ගේන්නේ තේරුණාද ඒක නිසා ඔබ හිතන්න එපා මේකින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරමු රයිට් ඊළඟට අපි කියනවා ආර්ථික වර්ධනය වේගවත් කරගත හැකි වීම තේරුණාද ඒ කියන්නේ මම උසස් පෙළ කරනකොට යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ඇදිරි නීතිය දැන් මේ COVID-19 වසංගතයක් නෙමෙයි යුදමය කටයුතු බොහොම පුරනවා ඒ කියන්නේ නවීන යුද ආයුධ ගෙනල්ලා අපි සටන් වදිපු රටක් ඒතර අපි අපේ මානව සම්පත කොච්චර ඉදිරියට යන්න පුළුවන් මානව සම්පතක් අපි සතුව තියෙනවද මොකද ප්‍රභාකරම් අපිට ඇපල් ගෙඩි වලින් ගැහුවේ නැහැ දොඩම් ගෙඩි වලින් ගැහුවේ නැහැ ඒ ගියෙත් ඔබ වගේ තරුණ පරම්පරාවක් තරුණ පිරිමි කොටසක් ඒ සඳහා යුද වැදුණා ඒ මිය ගියා 45000ක් විතර එතකොට ඒ පරිසරය තුල ආර්ථිකය කඩාගෙන වැටුණා නමුත් අපි යුදමය කටයුතු අවසන් කරලා දැන් බලන්න අපේ රටේ අධිවේගී මාර්ග ඇවිල්ලා අපි දැන් ගමනක් යනකොට ඉස්සර බලන්න කොච්චරද කියලා නේ කතරගම යනකොට අපි පොඩි කාලේ මට මතකයි 1988 වගේ කාලෙක ඒ කාලේ ගත්තම වාහනේ අරගෙන පොල් මල් ගහගෙන නැත්නම් පුවක් මලක් ඉස්සරහා සවි කරගෙන පුතේ ඉතින් කතරගම යනවා හරි ආසයි ඒ මොකද හත් අවුරුද්දක් විතර යන්න තියෙනවානේ අම්මන් තොටට යනකොටම හවස පහ විතර වෙලා ඒ කියන්නේ මේ මීට ගාට යන වාහනේ පරණයි පාරවලුත් තබලා කොච්චරද අද එහෙම නෙමෙයිනේ අද කතරගම දේවාලේ පූජාවට ඉඳලා පැය දෙකකින් වාර පැය දෙක ආමාදින් තුනින් ඔයාලට කතරගම ගිහිල්ලා පූජාව තියලා ඉන්නත් පුළුවන්
ඒක අද ලොකු කාර්යයක් නෙමෙයි ඉස්සර අපිට ලේක ලොකු ඉවෙන්ට් එකක් ලොකු සිද්ධියක් කියලා ඒක ඕගනයිස් කරනතර අද ආර්ථික වර්ධනයේ වේගවත් වෙලා තිනවා ප්‍රවාහනයේ ශේස්ත්‍රය දිනුනලා තිනවා sannivedana ශේස්ත්‍රය දිනුනලා තිනවා නේද දිනුණු තාක්ෂණත් එක්ක දිනුණු නොවිච්ච එකම එක කවුද අපේ දරුවන් ටික ඔය ඉන්නවා තාම COVID-19 එක ඒකලෝ විවාහකෙට කල්යයි අපි නිකන් ඉන්නවා ඍණාත්මක ආකල්ප තියාගෙන අපේ මානව සම්පත ශක්තිමත් වෙන්න ඔබ ශක්තිමත් වෙන්න ඔබ ශක්තිමත් වෙන්න විභාග කල්යන්නේ මොකටද සැප්තැම්බර් විභාග ලියන්න ඇස්සෙන අගෝස්තු දින නම් අපි ඒකටත් කැමති මොනා කල්යන්නේ දැන් ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්නේ ඉන්නේ ඉරල් පේපර් එකේ මාකින් ස්කීම් එක අනුව මේ 8 වෙනි ප්‍රශ්නේ ඉන්නේ 8 වෙනි ප්‍රශ්නේ කරන්නේ ඒතර ප්‍රශ්න 5යි 10යි ලියන්න ඕන මොනාද බලන්නේ ආ දගලෙන් දැන් මේක කරද්දිත් අර ඊට මෙහෙට වෙනවා සමාන ළමයි මේ බලන්න ඒක ඇහුම් ගන්න දෙන්න කම්මැලි දැන් සමාරු නිදිය ගන්න මේ බලන්න ඇහුම් ගන්න දෙන්න ආර්ථික වර්ධනයේ වේගවත් කරන්න පුළුවන් දියුණු තාක්ෂණ sannivedana තාක්ෂණ දිනලා ප්‍රවාහන තාක්ෂණ හැමදේම දියුණුලා තිනවා අපේ මානව සම්පත දියුණු කරගන්න බැරුව අපි මේ දගලන මිනිස් ශ්‍රමය ශක්තිමත් කරගන්න ගෙදර දෙමව්පියෝ කෑ ගහනවා ගුරුවරු සෑහෙන මාංශයක් දරනවා ළමයි බලනවා අපි කොහොමද රිලැක්ස් වෙන්නේ අපි කොහොමද නිකන් ඉන්නේ පුටි නිකන් ඉන්න බැටි පණිකන් ඉන්නේ හරි අන්තර්ජාතික ආර්ථික සහයෝගීතාවයේ වර්ධනය කර අපි චීනියත් එක්ක සහයෝගීතාව ඉන්දියාත් එක්ක සහයෝගීතාවය ඒ රටවල් සමග සහයෝගීතාවයක් නැතුව අපිට ඉදිරි ගමනක් නැහැ ඉදිරි ගමනක් නැහැ ඉතින් අපි සහයෝගීතාවය ඇති කරගෙන ඔබ ගිවිසුම් එක්ක ඒකවල වාසි හතරක් ඔයාලා ලියන්න ගියාම අපේ කොච්චර පාස් පේපර්ස් වල ගත්තොත් එීම පාස් පේපර්ස් 10ක් කරන්නකෝ දරු රාජ්‍ය ආර්ථිකයේ පාඩම කරානි පුතේ රාජ්‍ය ආර්ථිකයේ පාස් පේපර්ස් 10ක් කරන්න 2020 ඉරල් පේපර් එකක් අරන් ඉන්නකෝ පාස් පේපර්ස් වලින් තියනවනම් ළමෙක්ගේ ලකුණු විශේෂ අන්තිම ප්‍රශ්න ටිකක් අමාරු ඉතින් ඔක්කොම ලේසි වෙනවනම් ඉතින් ඒක විභාගයක් නෙමෙයිනේ ලකුණු 20න් 16ක් දැන් මේකේ අපි ඔන්න අන්තර්ජාතික වෙළඳාම කියන්නේ මොකක්ද අපනයන ආනයන වෙළඳාම කියන්නේ මොකක්ද අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වීමට ප්‍රධානම හේතු තුනක් අපි කිව්වා දැන් මේ අන්තර්ජාතික නම් වාසි හතරක් ගන්න වාගේ දැන් කියන්න බලන්න ඔය පුතා කියන්න බලන්න අන්තර්ජාතික වෙළඳාමේ වාසි හතරක් ඉතින් කල්පනා කරන්න කොයි පුතාද වැටියෝ කියලා වාසි හතරක් කියන්න ගුවම අපිට අතිරික්ත භාණ්ඩ අපනයනය කරන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනය කරන හැකි භාණ්ඩ හෝ අඩු පිරිවැයක් ඇරෙත් වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කරන්න දියුණු තාක්ෂණය ලබා ගන්න පුළුවන් විදේශ විනිමය උපයන්න පුළුවන් හා ඔබ දන්නවා ව්‍යාපාර අධ්‍යයනය කරන ළමයි නම් විශේෂිතක 11 12 ශ්‍රේණිය විදේශ වෙළඳාමේ කොච්චර අහනවද වාසි හතරක් ලියන්න කියලා ඒක ලියන්නත් කල්පනා කරනවා ඒකනේ අපේ මානව සම්පත මාන ශක්තිමත් පුතුමයි ඔබ යම් දෙයක් කල්පනා කරගත්තොත් ඒක හිතන විනාමය කරන්න බැ මේක හරියට මේක අම්මෝ මේක බැ මේක බැ මේක බැ ඒතර කොහොමද ඔළුවට කරුණක් එන්නේ අන්තර්ජාතික වෙළඳාමේ වාසි හතරක් ලියන දැන් ඔයා පාඩම් කරනවා මාක්ස් ස්කීම් එක කරන් බලන කරුණු හතරයි උපරිම හයක් කරුණු මතක තියාගෙන මොකද ඔයාටත් මනසක් මේ මොලයක් තියෙන්නේ මේ ඔක්කොම එකපාර ග්‍රහණය කරගන්න බෑ මට දරුවෝ කියලා පාඩම් කරා මතක නෑ පාඩම් කරනවා ලියනවා උතර මතක හිටිනවා දැන් පැහැදිලි වාසි හතරක් ලියන්න පුළුවන් නේද කියන අන්තර්ජාතික වෙළඳාමේ වාසි හතරක් අතිරික්ත නිෂ්පාදිත අපනයනය කරන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් නේ ඊළඟ දියුණු තාක්ෂණය ලබා ගන්න පුළුවන් ගුණාත්මක උසස් භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන් සේවා නියුක්ති අවස්ථා විදේශ විනිමය අවස්ථා ආර්ථික වර්ධනය වේගවත් කරගත හැකි ඒවා ලියන්න පුළුවන් නේ එතකොට අපි කියුවා රටවල් ජාත්‍යන්තර වෙළඳාමට අවතීර්ණ වීමට හේතු තුන කියන්නේ රටවල් අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වීම හේතු තුන කියන්නේ තේරුණාද මොකක්ද ආර්ථික සම්පත් සම්භාරයේ වෙනස්කම් තාක්ෂණික වෙනස්කම් ගුණාත්මක යහ වෙන මිල නොවන ගති ලක්ෂණ වෙන මිල නොවන ගති ලක්ෂණ එතකොට ඒ කරුණු ටික පැහැදිලි එහෙනම් අපි අන්තර්ජාතික වෙළඳාමට පදනම වෙන න්‍යායන් දෙකක් කතා කරන්න ඊළඟට එන්නේ දැන් බලන්න තේරුණා මේක දිහා බලන් ඉන්න ඔබට අර භෞතික අපි කාන්ති කාමරේ ඉන්න තරම් සරල සිද්ධාන්තයක් නොවෙන්න පුළුවන්. නමුත් අපි මේකට කරන්න වෙනවා පුතේ. ඒක නිසා මේකේ අපි යන්නේ ඊළඟට ඔබට මේ අන්තර්ජාතික වෙළඳාමට පදනම් වන න්‍යායන් දෙක ගැන. මෙතනදී කියනවා අන්තර්ජාතික වෙළඳාමේ පදනම් දෙක. වෙළඳාමේ පදනමහා ඒකී පදනමට හේතු වන වෙළඳාමෙන් බිහිවන වාසි
එම වාසි නිර්මාණය වන අන්දම රටවල් අතර බෙදී යන ආකාරය හා වෙළඳාමේ දිශාවාදිය තීරණය කරන සාධක පැහැදිලි කිරීම සඳහා වෙළඳ න්‍යායන් ගණනාවක් බිහි වී ඇත. වෙළඳ න්‍යායන් ගණනාවක් බිහි වී ඇත. එතකොට දූල පුතාලට මෙතන අපි ගත්තම නිරපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි න්‍යාය වගේ න්‍යායන් කතා කරමු. එතකොට අපි පැහැදිලි කරන්න යන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය. සාපේක්ෂතර පළවෙනි එක තමයි නිරපේක්ෂ වාසි න්‍යාය. දෙවෙනි එක තමයි මොකද්ද? සාපේක්ෂ වාසි න්‍යාය. පළවෙනි එක මොකද්ද? නිරපේක්ෂ වාසි න්‍යාය. දෙක සාපේක්ෂ වාසි න්‍යාය. එතකොට මෙතනදී අපි එන්නේ නිරපේක්ෂ වාසි න්‍යායට. මෙතන නිරපේක්ෂ වාසි න්‍යාය. දැන් අපි ගත්තම නිරපේක්ෂ වාසි න්‍යාය හෝ සාපේක්ෂ වාසි න්‍යාය විග්‍රහ කරමු. දැන් මෙතන මුලින්ම අපි කතා කරන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය. දැන් දූල පුතාල මතක තියාගන්න ඕන මෙතන ගණිතමය කොටසක් කියනවා. ඒතර සම්බන්ධික තේරුම් ගන්න ඉතාම සරල දෙයක්. ලොකු කතා නෑ. ලොකු දේවල් නෑ. ඔබ දක්ෂයි. මේක මේ මාර දැනුම් මොලයක් ඕනේ එහෙම නෑ. ඉතින් කිසිම දෙයක් එහෙම නෑ. තමන් කරන ප්‍රමාණය. තමන්ට උමනාවක් තියෙන නම් කිසිම විෂයක් අමාරුනේ. තමන්ගේ නොසැලකිල්ලක් වගේ තියෙනවා නම් එතකොට මේ ප්‍රතිඵලේ වාටේ. දැන් මෙතන දැන් මම කිව්වා අන්තර්ජාතික වෙළඳාමට පදනම් වන න්‍යායන් දෙකයි. කියන්න බලන්න. නිරපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි න්‍යාය. මොකද්ද? නිරපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි න්‍යාය. එතකොට මෙතන නිරපේක්ෂ වාසි න්‍යාය අපි ගන්නකොට මේක ප්‍රකාශ කරන්නේ ඇඩම් ස්මිත්. ඔව් 1500 වර්ෂ 1800 කාලය තුල වාණිජවාදී ආර්ථිකයක් කතා කරනවා. වාණිජවාදී ආර්ථිකයක්. එතකොට වාණිජවාදීන්ගේ අදහස උවේ වෙළඳාමෙන් එක් රටකට වාසි ලබා ගත හැකි වන්නේ අනෙක් රටට අවාසි ඇති කිරීමෙන් කියන එක. වෙළඳාමෙන් එක් රටකට වාසි ලබා ගත හැකි අනෙක් රටට අවාසි ඇති කිරීමෙන් කියන්නේ එක් රටකට වාසි ඇති වෙන්නේ තවත් රටකට අවාසියක් සිදු වුණොත් කියන තමයි වාණිජවාදීන් අදහස් කරේ. නමුත් 1776 ඇඩම් ස්මිත් අපි දන්නවා ආර්ථික විද්‍යාවේ පියා ජාතීන්ගේ ධනය නැමැති කෘතියේ ඔහු මේ නිරපේක්ෂ වාසි න්‍යාය කතා කරලා විග්‍රහ කරනවා. මේක නිරපේක්ෂ වාසියක් කියන්නේ කුමක්ද? ඒ කියන්නේ නිරපේක්ෂ වාසියක් කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ ඉලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කිරීමේ අඩු පිළිවෙයක් හෝ වැඩි ඵලදායක් දක්වනවා නම් එය නිරපේක්ෂ වාසි න්‍යාය කියලා. නිරපේක්ෂ වාසි න්‍යාය කියලා. එතකොට මේක කතා කරන්නේ ඇඩම් ස්මිත්. එතකොට ඇඩම් ස්මිත්ගේ මේ නිරපේක්ෂ වාසි න්‍යායය තමයි අපි මුලින්ම කියන්නේ අන්තර්ජාතික වෙළඳාමට වාසි සහගත වෙනවා. එහෙනම් න්‍යාය මොකද්ද? නිරපේක්ෂ වාසි න්‍යාය. මොකද්ද? නිරපේක්ෂ වාසි න්‍යාය. එතකොට එතන කවුද මේක ඉදිරිපත් කරන්නේ? ඇඩම් ස්මිත්. 1776. එවකට පැවතුමේ මොකක්ද? වාණිජවාදී ආර්ථිකයක්. වාණිජවාදී ආර්ථිකයක්. වාණිජවාදී ආර්ථිකයක්. එතකොට වාණිජවාදී ආර්ථිකයක් තුල ඔවුන් අර්ථ දැක්වේ මොකද්ද? වාණිජවාදීන්ගේ අදහස වූයේ මොකද්ද? වෙළඳාමෙන් එක් රටකට වාසි ලබා ගත හැකි අනෙක් රටට අවාසි කිරීම. මෙන්න මේ තර්කය ඇඩම් ස්මිත් විරුද්ධව වාණිජවාදී තර්කණය බිඳ වැටෙනවා. එතකොට ඇඩම් ස්මිත්ගේ මේ නිරපේක්ෂ වාසියත් එක්ක ඇඩම් ස්මිත් කියනවා නෑ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩයේ හෝ සේවාව අඩු පිරිවැයක් හෝ වැඩි ඵලදායක් යටතේ නිෂ්පාදනය කරයි නම් අඩු පිරිවැයක් හෝ වැඩි ඵලදායක් යටතේ අඩු පිරිවැයක් හෝ
වැඩි පළදාවක් යටතේ අඩු පිරිවැයක් ඕ වැඩි පළදාවක් යටතේ නිෂ්පාදනය කිරීම අපි කියනවා මොකක්ද නිරපේක්ෂ වාසිනියයි ගැටමීම ගත්තොත් එහෙම කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදීලා එක් රටක් එක් ආර්ථිකයක් එක් ආයතනයක් එහෙම ලිව්වත් ලකුණු දුන්නා අනෙක් රටකට එක් රටක් තවත් රටකට සාපේක්ෂව ඒ රටක් කියන එක වන ආර්ථිකයක් ගන්න ආයතනයක් ගන්න පුළුවන් ඒ රටක් කියන දැනට රටක් එතකොට එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි පළදාවක් සහිතව නිෂ්පාදනය කළ හැකි තත්වයයි නිෂ්පාදනය කළ හැකි තත්වයයි රයිට් අපි ඒක නිර්වචනයේ මොකක්ද කියන එක ලියාගන්න මෙන්න බාන මාපතේ බලන්න ඔය පුතාල බලන්න आर्थिक विद्याज्ञ අවාසියක් කිරීමේ එතකොට ඇඩම් ස්මිත් මොකද කරේ එයා කෝනේ මේක নিরপেক্ষ වාසිය තුල වාසියක් සලස ගන්න පුළුවන් ඒ නිසා ඇඩම් ස්මිත් කියන අදහස ඒ නිසා වාණිජවාදී ආර්ථිකයක් කියන එකේ එක් රටකට වාසි ලබා ගත හැකි තවත් රටකට අවාසියක් සිදු වීමෙන් කියන එක බිඳ වැටෙනවා নিরপেক্ষ වාසියත් එක්ක ඉන්සා ආදරණීය දුල පුතාලා හරියට ඉගෙන ගන්න මේවට ඇහුම්කන් දෙන්න අර ගොඩාක් අය උගන්වනවා නමුත් ටියුට් එකේ කොටස්නේ කරුණුනේ ඊටසෙවා යනවා ප්‍රතිඵල හොඳට ගන්න නිබන්ධන හරියට තෝරගන්න ඒවා වැඩ කරන්න අපි වා උගන්වනවා දැන් වසර 20ක අධ්‍යක්ීම් එක්ක මේ විෂය කරුණු හරියට ගන්න ආදරණීය දුල පුතාලා අද සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි මේ වැඩසටහන ඔබ සක්‍රීයව දායක වෙන නිකම් ෆෝන් එක අතේ තියාගෙන මේ බල බල දඟලන්නේ නැතුව කොහේ දඟල දඟල නට නටින් නැතුව සමහර වෙලේ ඉන්නවා සමහර දැන් නැගිට ගන්න ඉදිමතේ අම්මලා කියනවාට ආගෙන ඉන්නවා එහෙම නෙමෙයි අපි සක්‍රීයව දායක වෙමු පන්ති ආවගේ වුන්කන් දෙමු එන්න දැන් කතා කරන්නේ নিরপেক্ষ වාසිය කවුද ඉදිරිපත් කරේ ඇඩම් ස්මිත් මොකද්ද විඳදපු තර්කණේ යා විඳවැට්ටේ මොකද්ද වාණිජවාදී ආර්ථිකය වාණිජවාදී ආර්ථිකය ඔවුන්ගේ දර්ශනයේ විඳ දැම්මේ මොකෙන්ද নিরপেক্ষ වාසි මූල ධර්මේ নিরপেক্ষ වාසි න්‍යායෙන් ඇඩම් ස්මිත් කියනවා එහෙනම් මොකද්ද নিরপেক্ষ වාසි එහෙම නිර්වචනය කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා නිෂ්පාදනය කිරීමේලා නිෂ්පාදනය කිරීමේලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය වූ සේවාව එම භාණ්ඩය වූ සේවාව අඩු පිරිවැයක් සහිතව හෝ අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි පලදායීතාවයක් සහිතව නිපදවීමයි අඩු පිරිවැයක් හෝ වැඩි පලදාවක් සහිතව නිපදවීමයි අඩු පිරිවැයක් හෝ වැඩි පලදාවක් සහිතව right එහෙනම් නිර්වචනේ නිර්වචනේ සර් අපි ඉස්කෝලේ මේ අපිට කරේ කිසියම් එක ආර්ථිකයක් තවත් ආර්ථිකයක් මං කියවනේ රටක්
ආර්ථිකයක් ආයතනයක් තුنين ලියන්න තුනම ලියන්න ඕනේ රටක් කෙනෙක්ට තවත් කෙනෙක් එක් රටකට සා තවත් රටකට පැහැදිලි එන ආයිසරයක් බලමු ලස්සන කොදෙන් බලමු ආයිසරය මේ බලන්න මේ බලමු ලියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැය හෝ වැඩි පළදාවක් සහිතව අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි පළදාවක් සහිතව නිෂ්පාදනය කළ හැකි තත්වයට අපි කියනවා මොකද්ද නිර්පේක්ෂවාසිය 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 මේක විභාගයට අහනවද 2016 ඉල් පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක අවුරුදු 10ක් ගත්තොත් හතර පාරක් විතර අහලා තිනවා නිරපේක්ෂවාස න්‍යාය හා සාපේක්ෂවාස න්‍යාය අතර වෙනස අපි කියන නිරපේක්ෂවාසිය දැන් වාට අමාරුයි මේ මතක තියාගන්න ලේසි නේද ආයිසරෙක් කියමු හැමෝම කියන්නකෝ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි පළදාවක් සහිතව නිපදවන තත්වයක් නිරපේක්ෂවාසිය කියන්නේ කියමු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදීලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි පළදාවක් සහිතව නිපදවීම සංකල්ප දෙකයි අඩු පිරිවැය වැඩි පළදායිතාවය කියන එක අඩු පිරිවැය වැඩි පළදායිතාවය කියන එක අඩු සංකල්පනේ අඩු පිරිවැය පිරිවැය අඩු වෙනවා ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය අඩු නම් නිෂ්පාදන හැකියාව වැඩි පළදායිතාවය ඒක තේරුම් ගන්න ඕනේ අඩු පිරිවැය සහ වැඩි පළදාව කියන එක ඒක තේරුම් ගන්න ඒක හැකියාව තියෙනවා අඩු පිරිවැය සහ වැඩි පළදායිතාවයේ කියන එක. මේ සංකල්ප දෙක තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට අපි පුතේ මේ බලන්න රටවල් අන්තර්ජාතික වෙළඳාමේ යෙදෙන විට නිර්පේක්ෂවාසියති භාණ්ඩ නිෂ්පාදන විශේෂීකරණය කොට එයි අතිරික්තය නිර්පේක්ෂවාසියති භාණ්ඩයේ සමග වුවමාරු කර ගැනීමෙන් වුවමාරුවට සම්බන්ධ රටවලට අන්‍යෝන්‍ය වශයෙන් වාසි ලබාගත හැකි බව නිර්පේක්ෂ වාසි න්‍යායෙන් කියනවා. නිර්පේක්ෂ වාසි න්‍යායෙන් කියනවා. ඒ නිසා මේ නිර්පේක්ෂ වාසි න්‍යායට අපි ගණිතමය පැත්තක් තියෙනවා. ඉතින් අපි ඒක තමයි දැන් විග්‍රහ කරන්න ඔයාලට උත්සාහ කරන්නේ නිර්පේක්ෂ වාසි න්‍යාය. එතකොට ඔයාලට පේනවා මේක ගණනය කරන්න පුළුවන් ප්‍රවේශ දෙක. යදවුම් ප්‍රවේශය, නිමවුම් ප්‍රවේශය කියන එක. ඒ නිසා පුතේ මෙතන යදවුම් ප්‍රවේශය කියන්නේ නිෂ්පාදන පිරිවැය නිමවුම් ප්‍රවේශය කියන්නේ නිෂ්පාදන හැකියාව ඒක පේනවාට නිෂ්පාදන පිරිවැය තියෙනවා නිෂ්පාදන හැකියාව තියෙනවා නිෂ්පාදන පිරිවැය හැකියාවයි සංකල්ප දෙකක් අපි එතකොට ඒකෙන් අවබෝධ කරගන්න ඕන මෙතන කොහොමද අපි ඒක ගාන හදන්නේ කියන එක අපි ඒකෙන් මේකේ ආර්ථික න්‍යාය අනුව එතකොට මෙතන පුතාලට අපි නිර්පේක්ෂ වාසි න්‍යාය විග්‍රහ කරන
නිරපේක්ෂවාසිනියා එතකොට ඔයාට එනවා නිරපේක්ෂ වාසි න්‍යාය නිරපේක්ෂ වාසි න්‍යාය අපි කතා කරන්නේ ඔයාට මොකද්ද අටු පිරිවැය සංකල්ප ඒ කියන්නේ නිෂ්පාදන නිෂ්පාදන පිරිවැය අම්මේකට තවච යදවු ප්‍රවේශය ඊළඟ අපි නිමැවුම් ප්‍රවේශය කියන එක නිමැවුම් ප්‍රවේශය කියන එකට ඒ කියන්නේ මෙතන තව එකක් එනවා වැඩි ඵලදායීතාවය වැඩි ඵලදායීතාවය වැඩි ඵලදායීතාවය ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව නිෂ්පාදන හැකියාව නිර්වචනය තුල කිව්වනේ නිෂ්පාදන හැකියාව ඒකේ අටු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය අටු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය අටු පිරිවැයයි වැඩි ඵලදායීතාවයයි ඔයාට දකින්න තියෙනවා නිර්වචනය තුල එතකොට අපි මෙතනදී ගන්නව රටවල් දෙකක් එක් රටක් තවත් රටකට සාපේක්ෂව අපි මෙහෙම ගත්තොත් පුතේ මෙතනදී අඩු පිරිවැය යන්නේ කොහොමද නිමැවුමකට යන ශ්‍රම පැය නිමැවුමකට යන ශ්‍රම පැය වොන්න වැදගත්ම දේ තමයි නිමැවුමකට යන ශ්‍රම පැය නිමැවුමක් බිහි කිරීමට යන සංයුක්ත සම්පත් ප්‍රමාණය ප්‍රායෝගික නිමැවුමකට යන ශ්‍රම පැය නිමැවුමකට යන ශ්‍රම පැය අර්ථය අපි කතා කරමු ශ්‍රී ලංකාව ඉන්දියාව රටවල් දෙක මෙතන එනවා රෙදි සහල් කියන භාණ්ඩ දෙක අපි ගන්නවා එතකොට ශ්‍රී ලංකාවට මේ කාලන පැය පහක් යනවා රෙදි හදන්න මේක සාල් හදන්න හතරයි ඉන්දියාවට අටක් යනවා පැය මෙයාට ඉන්දියාවට සාල් හදන්න දෙකයි එතකොට මේ බලන්න නිර්පේක්ෂ වාසිනියාය 90 කිව්වා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැය වැඩි ඵලදායක කියන සංකල්ප දෙක මේ අපි කතා කරන අඩු පිරිවැය දැන් වාට පේනවා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයා රෙදි හදන්න පැය 5ක් ගන්නවා ඉන්දියාවේ කෙනා පැය 8ක් ගන්නවා කවුද දක්ෂ අඩු පැය 5ක් එනම් ශ්‍රී ලංකාවට නිර්පේක්ෂ වාසී දීන්නේ මොනාටද? රෙදිවලට ශ්‍රී ලංකාව නිර්පේක්ෂ වාසී දීන්නේ මොනාටද? රෙදිවලට. එයාට යන්නේ පැය 5යි. එතන සහල් සම්බන්ධයෙන් ගත්තම ශ්‍රී ලංකාවේ කෙනා පැය 4ක් ගන්නකොට ඉන්දියාවේ කෙනා පැය 2යි. එහෙනම් අඩු කවුද? අඩු පිරිවැය. දැන් අපි ඔයගලන්ට පේපර් එකක් දෙන්නේ. දක්ෂ ළමයා පැය 3යි. සමහර පැය 10ක් ගන්නවා. පැය 12ක් විතර අරන් කරනවා. දක්ෂද නෑ නේද? තේරෙන්නේ නැද්ද? අඩු පිරිවැය කියන එකයි මෙතනදී ගන්නෙ. ඔයා ශ්‍රී ලංකාව පැය 5කින් හදනකොට ඉන්දියාවේ කෙනාට පැය 8ක් යනවා. එහෙනම් ශ්‍රී ලංකාවට වාසියක් තියෙනවා අඩු පිරිවැයක් තියෙනවා රෙදි හදන්න. සාල් හදන්න කාටද තියෙන්නේ? ඉන්දියාවට. දැන් මගේ පුතේ පොතයි පෑනයි ළඟ තියනවා නේද දූල පුතාලට තියනවානේ ඒක ගන්න බලන් ඉන්නේ උගුඩුවා වගේ උඩ බලන් ඉන්නේ මේ බල්ලා ලියා ගන්නවා මේ නිර්පේක්ෂ වාසී න්‍යාය ඉව්වා කියනකො නිර්පේක්ෂ වාසී න්‍යාය අඩු පිරිවැය ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයට මේ වැඩි ඵලදායක නිෂ්පාදන හැකියාව
පිටුවේ සීආර්ටි මැද්දෙන් කියලා කොටස් දෙකකට බෙදන්න කොටස් දෙකකට බෙදන්න මැද්ද මේ ඉරක් අදින පිටුවේ ඉඩ ඇති මේ පැත්ත දැම්ම අඩු පිරිවැය වැඩි පළදාව ඇයි සෝයා එහෙම ලියන්නේ ඇයි නිර්වචන කිව්වේ නිර්වචන නිෂ්පාදන පිරිවැය කියන සංකල්පයෙන් නෙයි නිර්පේක්ෂ වාසිනියයි මේ කියන්නේ මේ මේ නිර්වචනේ මේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේහිලා එක් රටක් නැත්තම් එක් ආර්ථිකයක් තවත් ආර්ථිකයකට එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැය හෝ වැඩි පළදාව අඩු පිරිවැය හෝ වැඩි පළදාව නිර්වචනය තුල අන්තර්ගත වෙනවා කරුණු දෙකක් නිර්වචනයේ අඩු පිරිවැය වැඩි පළදාව එනම් පිරිවැය අඩුමේක තෝරන්න ඕන දෙන්නේ කොහමද ලිව්වා අඩු පිරිවැය වැඩි පළදාව නැත්නම් නිෂ්පාදන පිරිවැය යෙදවුම් ප්‍රවේශය ගුරුවත කරනු යෙදවුම් ප්‍රවේශය යෙදවුමක් නිමැවුමක් බිහි කරන්න යන යෙදවුම් ප්‍රමාණය නැත්නම් නිමැවුම් ප්‍රවේශය නිෂ්පාදන හැකියාව වැඩි පළදායීතාවය කියන එක තේරුණා දෙපැත්තට බෙදාගන්න එනම් මෙතනදී කියනවා නිමැවුමකට යන ශ්‍රමපැය නිමැවුමක් බිහි කිරීමට යන සංයුක්ත සම්පත් ප්‍රමාණය විභාග ප්‍රශ්න පත්‍රයේ වැදගත් වෙන්නේ අන්නේ ඒක මේක ගාන හඳුනා ගන්න ඕනි පිරිවැයද පළදාවද කියලා විභාගෙට දෙන ගාණේ නේද දැන් 2018 පේපර් එකේ මේ තියනවා 2018 උසස් පෙළ අපි ඇගෙයින් කටයුතු සිදු කරද්දී අටවෙනි ප්‍රශ්නේ මොකද්ද දුන්න ප්‍රශ්නේ මේ ඒ රට උරුම කරගත් ශ්‍රම සම්පත් ප්‍රමාණය ඒකක 200ක්ද B රට උරුම කරගත් ශ්‍රම සම්පත් ප්‍රමාණය ඒකක 200ක්ද වේයි සලකන්න එක් එක් රටේ x හා y යන භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ශ්‍රම ඒකක ප්‍රමාණය ඒ නිසා 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අපිට දීලා තියෙන්නේ පිරිවැයට අඩු පිරිවැය පිරිවැය මෙතන මේ කියනවා පැහැදිලිව තේරෙනව නේද නිෂ්පාදනයේ භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ශ්‍රම ඒකක ප්‍රමාණය ශ්‍රම ඒකක ශ්‍රම පැය නැත්නම් ශ්‍රම ඒකක ප්‍රමාණය කීයද ඒක පිරිවැය ගාණක් ඒක පළදායි ගාණක් නෙමෙයි පැහැදිලිද එහෙනම් මෙතන වාට එනවා මේ බලන්න ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයා රිදීහා දන්න පැය 5යි ඉන්දියාවේ කිනා පැය 8යි මෝර අමාරු ගැටලුවක් නේ සෑහෙන හිතන්න මේක ඉකි මෙයා පැය 5ක් ගන්නවා මෙයා පැය 8ක් ගන්නවා මේක මේ ඉන්න දරුවන්ට දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද පුතා දුවාට දැන් තේරෙන්නේ නැද්ද එහේ මේ බලන්න මේ බලනවා 5යි 8යි 8යි හා තේරුණා ඔය බෝඩ් එක ඔයුම් කරගෙන අහක බලන් ඉන්නේ මේ බලනවා පහ මෙතන මේ පැය 5යි මෙතන පැය 8යි මෙතන පැය 4යි සාල් මෙතන පැය 2යි එතන අඩු එක්කිනව අඩු පිරිවැය මෙතන මේ ශ්‍රී ලංකාව පැය 5යි පැය 2යි දැන් ලියාගන්න කොහොමද නිමැවුමකට යන ශ්‍රම පැය දැන් පෑනක් නැහැ පොතක් නැහැ මොකක්ද ඔය කරන්නේ දරුවා මොන ගන්නවද පෑනයි පොතයි අරගෙන ලස්සනට උවමනාවෙන් මේක නිකන් ඔයේ බලන් ඉන්නවා නිකන් චිත්‍රපටියක් වගේ මේක අධ්‍යාපනයක් මේක වැඩසටහනක් කරන්නේ මාංශයෙන් ප්‍රයෝජන ගන්න පෑන පොත ළඟ තියාගන්න දැන් පොතයි පෑන ගන්න යනවා මේක කරනකොට මේ බලන්න මේ දැන් ඉදිරි යට ගන්න පෑනක් ගේන පොතක් ගේන්න කියලා අනිත් යට ගෑ ගන්න මේක බලනවා පෑන පොත ඒව ලං කරගන්න පොත් මේසේ ගාව මේක ඇද උඩ ඉඳගෙන ෆෝන් එකක් ඔන් කරගෙන බලන් ඉන්නවා නම් කියන්න බෑනේ මට ඔය ළමයා බලන්නේ බලන්න මේ දැන් ලිව්වනේ නිරපේක්ෂ වාසිනියාය අඩු පිරිවැය නිෂ්පාදන පිරිවැය වැඩි පළදාව නිෂ්පාදන හැකියාව 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 එතකොට මේ දෙක ලස්සන්ට බෙදන්න පන්තිරෝගේ සහභාගී දැන් මෙතන ඇවිල්ලා ඇඳුම හදනවා මම ආ මොකද්ද කරන්නේ හරි ඇඳුමක් ඇඳගෙන ඒව බලන්නේ මේ මේක පාඩමට හරියටම ඉන්න ඔබේ වැඩේ කරන්න මේක නිකන් අඩුවට දුන්නා රුපියල් 500ක් ගෙව්වා වාඩි වුණා ඔයේ බලන් හිටියා එන්නපා කරුණා කළා වැඩේ කරන්න ඇඳුම හදනවයි අහක බලනවයි මේක බලන්න හරියට වාර මම ඊළඟ දවසේ නම් කියලා කෑ ගහලා මෙතනදී කියන ඔබේ ඔක්කොටම ඇහෙන්න
බලන්න හරියට අවබෝධයෙන් අහගෙන ඉන්න ඕනේ මේ බලන්න දැන් පෑන ගත්තා පොත ගත්තා හරි දැන් ඔන්න ලියනවා මේ ඇඳේ ඉඳගෙන මේක කරන්න බෑ මොකද මේ පොත් මේසේ ගාවි කියලා හරියට වාඩි වෙලා හරි මේ හරියට වැඩේ පටන් ගන්නවා ෆෝන් කැලෝ උබාගෙන නිකම්ම බලන බලන චිත්‍රපටියනේ කාටුන් එකක් වගේ මේක බලන්න එපා හරි මේ අමාරු කොටසක් කරන්නේ ඒක ලේසියෙන් අහගන්න එකපාර හරි රයිට් ඔන්න නිරපේක්ෂ වාසි න්‍යාය අඩු පිරිවැය නිෂ්පාදන පිරිවැය වැඩි ඵලදායීතාවයේ නිෂ්පාදන හැකියාව ලිව්වා දේ දෙක පැහැදිලිව ලියන්න පුතේ දෝලියක් නා නිමෙව්මකට යන ශ්‍රම පැය මොකද්ද නිමෙව්මකට යන ශ්‍රම පැය ඒක ගානේ කියනවා උටින් ඒක හඳුනා ගන්න මම කිව්වා අර වාණිජ බැංකු මුදල් මැවීමේ ගණන් වල කියන්නේ එක් වාණිජ බැංකුවක්ද වාණිජ බැංකු පද්ධතියක්ද ගාන හදද්දී එතනදී වෙනස් වෙනවා මේක මුලින් හඳුනා ගන්න නැතුව බෑනේ මූලිකම දේ ඒක හඳුනා ගන්න මේක පිරිවැය ගානක් කියන එක එතකොට ලිව ශ්‍රී ලංකාව ඉන්දියා ශ්‍රී ලංකාව ඉන්දියා රෙදි සහල් රෙදි සහල් ඉතින් සර් බාණ්ඩ දෙකයි රටවල් දෙකයි ගත්තේ ඇයි බාණ්ඩ දෙකයි රටවල් දෙකයි ඉතින් නිරපේක්ෂ වාසි න්‍යාය කතා කරන්නේ බාණ්ඩ දෙකයි මොනවද රටවල් දෙකයි එතකොට දැන් ඕගොල්ලන්ට නිරපේක්ෂ වාසි න්‍යායේ පිරිවැය සංකල්ප කිව්වේ. එතකොට මෙයා රෙදි හදන්න පැය 5යි මෙයා 8යි. දක්ෂ කවුද? ශ්‍රී ලංකාව. එයි. එයි දරු. අඩු පිරිවැය නිකන් මෙයා ශ්‍රම පැය 5ක් අපි ආලෝ දෙන්නේ ගන්නවා. එයා ගානක් හදනවා. එයා හිතන්නකෝ අපි පේපර් එකේ මෙන්න පැය භාගය ඉදින් එයා විනාඩි 25ක් කරන හොඳට පිළිතුරු ලියනවා අනිත් එක්කෙනා පැයක් යනකොට මොකුත් ලියලා නැහැ. දක්ෂ කවුද? තේරුණා? තේරෙන්නේ? ආ බලන්න මේ පැය 5යි පැය 8යි මෙයා දක්ෂයි අඩු පිරිවැය. මෙයා සහල්ලාදන ශ්‍රී ලංකා විසම් කියන පැය 4ක් යනකොට මෙයා පැය 2යි. දක්ෂ. එතකොට මේ බලන්න. එහෙනම් ලියනවා මොකද්ද? සහල් රෙදිවල නිරපේක්ෂ වාසිය රෙදිවල නිරපේක්ෂ වාසිය නිරපේක්ෂ වාසිය ශ්‍රී ලංකා ශ්‍රී ලංකා එතකොට සහල් වල නිරපේක්ෂ වාසිය ඉන්දියා 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 අන්න ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි න්‍යාය අපි හඳුනා ගන්නවා නිර්වචනය අපි හඳුනා ගන්නවා වාණිජ වාදී ආර්ථිකයේ තුල කිව්වේ එක් රටක් වාසල්සා ගන්න අනෙක් රට අවාසල්සගෙන නමුත් 1776 ජාතීන්ගේ ධනේ නැමැති කෘතියේ නිරපේක්ෂ වාසි න්‍යාය කියන ඇඩම් ස්මිත් කියනවා නෑ එක් රටක් අනෙක් රට අතර සා අඩු පිරිවැය සා වැඩි ඵලදාව අනුව වෙළඳාමක් බිහි වෙන්න පුළුවන් එනම් ඌ කියන මොකක්ද මේ බලන්න කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා තේරුණාද එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැය හෝ වැඩි ඵලදායීතාවය යටතේ අඩු පිරිවැය හෝ වැඩි ඵලදායීතාවය යටතේ නිෂ්පාදනය කරන තත්වය අඩු පිරිවැය හෝ වැඩි ඵලදායීතාවය යටතේ නිෂ්පාදනය කරන තත්වය එහෙනම් මෙතනදී රෙදි නිපද වීමේ නිරපේක්ෂ වාසිය තින්නේ ශ්‍රී ලංකාවට සහන් නිපද වීමේ නිරපේක්ෂ වාසිය තින්නේ ඉන්දියාවට එතකොට මේ බලන්න මෙතනදී මේ රටවල් දෙක ඔයා ලියාගත්තා ශ්‍රී ලංකාව රෙදි හදලා ඉන්දියාවට අපනයනය කරනවා ඉන්දියාව සහල් හදලා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමක් කරනවා ඒගොල්ලන් ගත්තම විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා අඩු පිරිවැයක් සහිත භාණ්ඩයේ විශේෂී ප්‍රාගුණ්‍ය කළා මේක නිපදවලා ඒගොල්ලන්ගේ අතිරික්තේ ඉන්දියාවට යවනවා මියා සහල් නිෂ්පාදනය කරලා ඒ සහල් අතිරික්තය ශ්‍රී ලංකාවට දෙන අතර අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙනවා කියන එක ඇඩම් ස්මිත් කියනවා ඒක නිසා පුතේ ඔතේරුම් ගන්න ඕන මේකෙදි අඩු
අඩු පිරිවැය කියන එක මේකේ තේරුම් ගන්න ඕනේ මොකද්ද අඩු පිරිවැය කියන එක අඩු පිරිවැය right එහෙනම් රෙදිවල නිර්පේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට ලොකු දෙයක් නැහැ මේ ඉලක්කන්ටි ගත්තම අඩු ඉලක්කමකට වඩා පා මේ බාණ්ඩයේ පැත්තෙන් බලන්නේ රට පැත්තෙන් නෙමෙයි ඔතේ රට පැත්තෙන් නෙමෙයි ශ්‍රී ලංකා පායි 4යි ඉන්දියාව 8යි 2යි බාණ්ඩය රෙදිනිපද වීමට කවුද දක්ෂ සහල් නිපද වීමට කවුද දක්ෂ බාණ්ඩයේ පැත්තෙන් බලන්නේ ඔතේ මෙහෙම රට පැත්තෙන් බලන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාව රටවල් 2යි බාණ්ඩ 2යි රෙදි පැත්තෙන් බැලුවා මීනේ රෙදි රෙදි ආ රෙදි හදන්න මෙයාට පැය 5යි ශ්‍රී ලංකාවේ කෙනාට මෙයාට පැය 8යි කවුද දක්ෂ නිර්පේක්ෂවාස් කවුද දක්ෂ අපි අඩුවෙම දැන් රෙදි හදන්නේ ශ්‍රී ලංකාව සහල් කවුද 4යි 2යි අඩු පිරිවැය තියෙන්නේ කාටද සහල් හදන්න ඉන්දියාවට ඉන්දියාවට ලියාගත්තද හා එහෙනම් ලියන කොහොමද මේ රෙදිවල නිර්පේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට සහල්වල නිර්පේක්ෂ වාසිය ඉන්දියාවට බය නැතුව ඉගෙන ගන්න මම ඔයගොල්ලන්ව අනිවාර්යෙන් ඒ සාමාර්ථයට ගෙනියනවා උගන්වනවා ආකල්ප අදා ගන්න එපා ආකල්ප ඇදුනම මොකද වෙන්නේ විශ්වාසය ඇති කරන්න ඕන විශ්වාසයෙන් වැඩ කරන්න තේරුණා ඒක නිසා දැන් මේක ලියාගන්න එහෙනම් අපි බලමු මේ දැන් වැඩි ඵලදායීතාවය කොහොමද ඒකේ ඉන්නේ කියන එක වැඩි ඵලදායීතාවය වැඩි ඵලදායීතාවය කියන එක එතකොට ශ්‍රම පැයක නිමැවුම සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම වැඩි ඵලදායීතාවය සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම අපි ගන්නවා සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම සංයුක්ත සම්පත් ඒක යදොම් ඒකකයකින් බිහි කළ හැකි ඵලදාව යදොම් ඒකකයකින් බිහි කළ හැකි ඵලදාව යදොම් ඒකකයකින් බිහි කළ හැකි ඵලදාව සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම එහෙනම් යදොම් ඒකකයක නිමැවුම අපි ගත්තා මේකෙන් ඵලදායීතාවේ සංයුක්ත සම්පත් ඒකකයක 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 නිමැවුම නිමැවුම අමලේ සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම යදවුම් ඒකකයක නිමැවුම ශ්‍රම පැයක නිමැවුම වැඩි ඵලදාව ගන්න යන්නේ රටවල් දෙයක් ගමු අපි ශ්‍රී ලංකාව ජර්මනි ජර්මනිය කියලා ජර්මනිය ජර්මනිය අපි ගත්තා ශ්‍රී ලංකාව ජර්මනි ශ්‍රී ලංකාව ගත්තා ජර්මනිය ගත්තා ජර්මනි ජර්මනි ශ්‍රී ලංකාව ජර්මනි ගත්ත මොනවාද රෙදි පිරි ඒකක ගත්තොත් මේක මෝටර රථ මෝටර රථ මෝටර රථ මෝටර රථ රෙදි පිරි ගත්තා අපි මෝටර රථ ගත්තා රෙදි පිරි ගත්තා මෝටර රථ ගත්තා මෙයා පහක් හදනවා මෙයා දෙකක් හදනවා මෙයා එකක් හදනවා මෙයා හතරක් හදනවා සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම රෙදිපිලි මෝටර රථ රෙදිපිලි මෝටර රථ right එතකොට මෙන්න ශ්‍රම පැයක නිමැවුම යදවුම් ඒකකයක නිමැවුම යදවුම් ඒකකයක නිමැවුම අපි තෝරගත්තේ ඒ නිසා දුල පුතාලා ගත්තොත් මේ වන්න රෙදිපිලි ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයා පහක් හදනවා ජර්මනියේ කෙනා දෙකක් හදනවා කවුද දක්ෂ රෙදිපිලි හදන්න කවුද දක්ෂ ශ්‍රී ලංකාව මෝටර රථ නිෂ්පාදනයේ ශ්‍රී ලංකාව එකක් හදනවා ජර්මනිය හතරක් හදනවා
කවුද දක්ෂ ජර්මනිය ඒ මොකද්ද ඒ බලන්න ඔය අහක බලන් හිට පුතා මේ බලනවා මේ බලනවා බෞකෙන් බලවට මා පේනවලු බලනවා මේක හරියට හරි අවබෝධයෙන් ලියා ගන්නවා මේ වැඩි ඵලදාව නිෂ්පාදන හැකියාව සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම කියන මොකද මෙතනදී හිටපද නිමැවුමකට යන ශ්‍රමපැය නිමැවුමකට යන ශ්‍රමපැය නිපදවීමට අවශ්‍ය සංයුක්ත සම්පත් ප්‍රමාණය නිමැවුමකට යන සංයුක්ත සම්පත් ප්‍රමාණය මෙතනදී සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම ශ්‍රමපැයක නිමැවුම ශ්‍රමපැයක නිමැවුම යදොම් ඒකකයක නිමැවුම ඵලදායිතාවය ශ්‍රී ලංකාව ජර්මනිය ලිව්වා රෙදිපිලි මෝටර රථ කියන එක හයි මෙතන 5යි මෙතන 1යි ජර්මනිය 2යි 4යි තේරුණාද එතකොට ඔයාට පේනවා ශ්‍රී ලංකාව රෙදිපිලි හදන්න දක්ෂ ශ්‍රී ලංකාව එහෙනම් රෙදිපිලි වල निरपेक्षवासीय श्रीलंकाव इनां मोटर रथवल निरपेक्षवासीय जर्मनीयट एक कोण दानुना गत्ते වැටිම ඵලදායිතා සංකල්පය වැටිම ඵලදායිතා සංකල්පය වැටිම ඵලදායිතා සංකල්පය අනුව ඒ නිසා ආදරණීය දුවේ පුතේ නිර්පේක්ෂ වාසිය කවුද කිව්වේ ඇඩම් ස්මිත් ඔව් බිදෙලපු න්‍යාය වාණිජවාදී ආර්ථික සංකල්පයෙන් මිදෙන්න උනා එරවකට මේ ඇඩම් ස්මිත්ගේ නිර්වචනය මුකද්ද නිර්පේක්ෂවාසි මූලධර්මේ නිර්පේක්ෂවාසි න්‍යාය කියන එක කියමු නිර්වචනය වෙන නිර්වචනය මොකද්ද කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා කට ඇරලා කියනවා කැමරා විස්රායි කියන කමක් නැහැ ඕක බලන්න කියනවා බලන්න නිකන් ඉන්නේ කැස්බෑ වගේ බල කියනවා කට ඇරලා පොඩ කතා කරන ඕක ඉස්සරහා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අටුපිරිවැය හෝ වැඩි ඵලදායීතාවයේ යටතේ නිපදවන තත්වයයි අටුපිරිවැය හෝ වැඩි ඵලදායීතාවයේ යටතේ නිපදවන තත්වයයි right දැන් නිර්වචනෙ බෙ පාඩකන් මේක පේපර් වල අහලා තියෙන එකක් නේ ඔයගෙන් ආය යවුවොත් ලියන්න ඉරිගාන පේපර් එකේ හරි දැන් කියන්න මට නිර්වචන හැමෝම අපි කියපන් කිසියම් භාණ්ඩයක් වූ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැයක් සහිතව හෝ වැඩි ඵලදාාවක් සහිතව නිපදවයි නම් එය නිර්පේක්ෂ වාසි න්‍යායයි අපි කියන්නේ මොකද්ද නිර්පේක්ෂ වාසි න්‍යාය එතකොට අපි නිර්පේක්ෂ වාසිය අඩු පිරිවැය හෝ වැඩි ඵලදායිතාවයට කතා කරනවා මොකද අඩු පිරිවැය හෝ වැඩි ඵලදායිතාවයට කතා කරනවා අඩු පිරිවැය හෝ වැඩි ඵලදායිතාවයට කතා කරනවා අඩු පිරිවැය හෝ වැඩි ඵලදායිතාව. එතකොට මෙතනදී ගන්න හොඳම දෙන ප්‍රශ්නේදී නිමැවුමකට යන ශ්‍රමපැය කියලා දුන්නොත් අඩු පිරිවැය බලන්න. සංයුක්ත සම්පත් ඒකකයක නිමැවුම නැත්තම් නිමැවුමකට යන නිමැවුමක් ශ්‍රමපැයකින් බිහිවන නිමැවුම කිව්වොත් එහෙම එදින යෙදවුමක නිමැවුම කිව්වොත් එහෙම අපි ගන්නෙ වැඩි ඵලදායිතාව. उपकल्पने
ඒක හොඳට මතක තියාගන්න ඕන. පැහැදිලිද? පැය පුතේ නම් නිරපේක්ෂ වාසිනියා යනුව රටවල් දෙක අතර වුවමාරුවක් සිදු වෙන ආකාරයේ බලමු. ඒතර ශ්‍රී ලංකාව අපි ගත්තා රෙදි හදන්න පැය 5යි සාල් නිපදවන්න ඉන්දියාව පැය 2යි. එහෙනම් ඔයගලන්ට පේනවා මේගොල්ලෝ ඉන්දියාව රෙදි නිපදවන එක නතර කරනවා සාල් නිපදවන ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව රෙදි නිපදවල ඒ රෙදි ප්‍රමාණය ඉන්දියාවට යවන අපනයනය කරනවා. මේගොල්ලෝ සාල් හදලා ශ්‍රී ලංකාවට එවනවා. එතකොට දෙන්න අතර අන්තර්ජාතික වෙළඳාමක් සිදු වෙනවා. ඇඩම් ස්මිත්ගේ න්‍යාය අනුව පැහැදිලිනේ අඩුපිරිවැය සංකල්පය අනුව රෙදි නිපදවීමට තීරණය කළා ශ්‍රී ලංකාව අඩුපිරිවැය නිසා. සහල් නිපදවීමට තීරණය කරා ඉන්දියාව. එයා සහල් නිපදවලා ඉන්දියාව සහල් නිපදවලා ශ්‍රී ලංකාවට යැවීම තුලනොත් ශ්‍රී ලංකාව රෙදි නිපදවීම විශේෂී ප්‍රාගුණ්‍ය කළා ඉන්දියාවට යැවීම අන්තර්ජාතික වෙළඳාමක් සිදු වෙනවා. ඒක නිසා මෙතනදී ඉන්දියාව රෙදි නිපදවලා එක නතර කළා සියලු සම්පත් සහල් නිපදවීමට නිරපේක්ෂ වාසිය අනුමෝදානවා. ශ්‍රී ලංකාව සහල් නිපදවීමේක අඩු කළා රෙදි නිපදවීම සිදු කරනවා. ඒතර අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට යවනවා. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කරනවා. ඒතර මෙතන ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව රෙදි අපනයනය කරලා සහල් ආනයනය කරනවා. ඉන්දියාව මොකද වෙන්නේ? රෙදි ආනයනය කරලා සහල් අපනයනය කරනවා. එතකොට මොකද්ද බිහි වුනේ? අන්තර්ජාතික වෙළඳාම. තේරුණාද? එතකොට දැන් මෙතන දැන් මේ නිරපේක්ෂ වාසිනියායි අපි කතා කරන්නේ උපකල්පන. එතකොට මේකෙදි අපි ගන්නවා පූර්ණ සාධක සංචලතාවය, ස්ථාවර පරිමාණුකූල ඵල, නිෂ්පාදනීය හා පරිභෝජනීය බාහිරතා හට නොගැනීම, ඊළඟ තමයි ප්‍රවාහන පිළිවැය සැලකිල්ලට නොගැනීම. ඒ කියන්නේ මේ න්‍යාය කතා කරන්නේ අපි මොකක්ද? මෙන්න මේ සාධක තුන. තේරුණාද? ඒ කියන්නේ පූර්ණ සාධක සංචලතාවය, ස්ථාවර පරිමාණුකූල ඵල පැවතීම, නිෂ්පාදනීය හා පරිභෝජනීය බාහිරතා හට නොගැනීම, ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගැනීම. නිරපේක්ෂ වාසිනියායට ආකෘතියට නිරපේක්ෂ වාසි මූලධර්මයට පදනම් වන උපකල්පන තමයි පුස්නිප. පුස්නිප් කියන්නේ පූර්ණ සාධක සංචලතාවය. මෙතන වැඩෙන අවස්තික පිරිවැය නෙමේ ස්ථාවර අවස්තික පිරිවැය ගන්න. මොකද ස්ථාවර පරිමාණුකූල ඵල. ඊළඟ අපි කියනවා මොකද්ද පුතේ? නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ බාහිරතා හට නොගනි. බාහිරතා හට නොගනි ආර්ථිකයේ තුල. ඊළඟ අපි ගත්තොත් එහෙම ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගනි. එතන නිරපේක්ෂ වාසි මූලධර්ම ආකෘතියේ උපකල්පන තියෙනවා. ඒ අනුව තමයි අපි බලමු වැඩෙන ඵලදායි සංකල්පය අනුව කොහොමද වෙළඳාම සිදු වෙන්නේ. ශ්‍රී ලංකාව යදවුම් ඒකකයක නිමැවුම අනුව ශ්‍රී ලංකාව රෙදිපිලි පහක් හදනකොට ජර්මනිය දෙකක්. එතකොට මෝටර රථ ශ්‍රී ලංකාව එකක් හදනකොට ජර්මනිය හතරක් හදනවා. වැඩි ඵලදායක් තියෙන නිරපේක්ෂ වාසිනියාය අනුව රෙදිපිලි හදන්න ශ්‍රී ලංකාවට, මෝටර රථ නිපදවන්න ජර්මනියට. එතකොට ශ්‍රී ලංකාව රෙදිපිලි විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා, ජර්මනිය එක නතර කරනවා. මෝටර රථ නිපදවීම ජර්මනිය විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා, ශ්‍රී ලංකාව නතර කරනවා. එතකොට රෙදිපිලි හදලා සියලු සම්පත් ශ්‍රී ලංකාව විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න රෙදිපිලි වලට යොදවලා ඒක අපි
ජර්මනියට යවනව අතිරික්තය මේගොල්ලෝ මෝටර රථ හදලා ශ්‍රී ලංකාවට එවනවා ඒ අනුව අන්තර්ජාතික වෙළඳාමක් සිදු වෙනවා ඒ කොහොමද රෙදිපිලි ටික හදලා ශ්‍රී ලංකාව ඒක ජර්මනියට අපනයනය කරලා ජර්මනියෙන් මෝටර රථ ආනයනය කරනවා ජර්මනිය ශ්‍රී ලංකාවෙන් රෙදිපිලි ආනයනය කළා මෝටර රථ අපනයනය කිරීම තුලින් নিরপেক্ষ වාසි මූලධර්මය අනුව මොකද වෙන්නේ අන්තර්ජාතික වෙළඳාමක් එනවා දැන් පැහැදිලිද දැන් මේ තියෙන්නේ උපකල්පන උපකල්පන සා নিরপেক্ষ වාසි මූලධර්මයේ උපකල්පන 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 අපි ගන්නවා මොනවාද උතේ උපකල්පන ටික උපකල්පන අපි ගත්තා මෙතන උපකල්පන අපිට කතා කරනවා ඔයාට පැහැදිලිව කියනවා මොනවාද උපකල්පන ටික ඒ කියන්නේ හතරක් උපකල්පන හතරක් උපකල්පන හතරක් එතකොට මේ උපකල්පන හතර මත තමයි මේ න්‍යාය මූලධර්මයේ පදනම් වෙන්නේ ඒකද අපි කියනවා මොකද්ද පුස්නිප් පුස්නිප් එකේ තමයි උපකල්පුස් කියපු පූර්ණ සාධක සංචලතාවේ නම් එක් කර්මාන්තයක් සඳහා යොදා ගන්න ලැබෙන නිෂ්පාදන සම්පත් කාර්යක්ෂමතාවේ කිසිදු වෙනසක් තොරව වෙනත් කර්මාන්තයකට යොදාගත හැකිය වෙනත් කර්මාන්තයකට යොදාගත හැකිය දැන් පුතාලා බලන්න මේක පැහැදිලිව ලියාගත්ත වෙනදාම සිදුවෙන ආකාරය මේ නෝට් එක දාගත්තා ඒ අනුව අපි කියනවා নিরপেক্ষ වාසි න්‍යායේ උපකල්පන කීයද හතරයි පුස්නිපු පුස්නිප් පුස්නිප් කියන්නේ ප්‍රවාහන පිරිවැයක් නොමැත අන්තිම එක පළවෙනි එක පූර්ණ සාධක සංචලතාවය ලියා ගන්න එක පූර්ණ කියන්නේ নিরপেক্ষ වාසි මූලධර්මයේ උපකල්පන নিরপেক্ষ වාසි මූලධර්මයේ උපකල්පන පු එක पूर्ण साधक संचलताव एक पूर्ण साधक संचलताव मुकाते किया ने लियमु एनम एक कर्मांतयक सदहा योदागनु लेबु एक कर्मांतयक सदहा योदागनु लेबु एक कर्मांतयक सदहा योदागनु लेबु निष्पादन संपत्वल निष्पादन संपत्वल निष्पादन संपत्वल कार्यक्षमतावे 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 किसिंदु वेनसकिन तोरव किसिंदु वेनसकिन तोरव වෙනත් කර්මාන්තයක් සඳහා වෙනත් කර්මාන්තයක් සඳහා යොදාගත හැකි වීමයි යොදාගත හැකි වීමයි යොදාගත හැකි වීමයි යොදාගත හැකි වීමයි ඒකට අපි කියනවා මොකද්ද පූර්ණ සාධක සංචලතාවය නැවතත් කිව්වොත් එනම් එක් කර්මාන්තයක් සඳහා යොදා ගනු ලැබූ නිෂ්පාදන සම්පත්වල කාර්යක්ෂම තාවේ කිසිදු වෙනසක් කින්තරව වෙන කර්මාන්තයක් සඳහා යොදාගත හැකි වීමයි ඒ නිසා මේ නිෂ්පාදන හැකියාව අපි නිර්මාණය කරන්නේ ස්ථාවර අවස්තික පිරිවැය අනුව සරල රේඛාවක් හැටියට තමයි රටවල් භාණ්ඩ දෙක නිපදවීමේ අවස්තික පිරිවැයම ස්ථාවර අවස්තික පිරිවැය පූර්ණ සාධක සංචලතාවය නිසා දෙක පුවරි නි ඊතර කියන නි ස්ථාස් කියන අල්සැලිනි පුස්නිකුගේ අල්සැලි ස්ථාවර පරිමාණුකූල ඵල පවතිනවා ස්ථාවර පරිමාණුකූල ඵල දෙක ලියාගන්න ස්ථාවර පරිමාණුකූල ඵල ස්ථාවර පරිමාණුකූල ඵල ලියන්න කිසියම් කර්මාන්තයක භාවිතා කරන කිසියම් කර්මාන්තයක භාවිතා කරන යදවුම් ප්‍රමාණය වෙනස් කරනු ලැබූ විට වෙනස් කරනු ලැබූ විට එයට සමානුපාතිකව නිමැවුම වෙනස් වේ
නිමැවුම වෙනස් වේ උදාහරණ යදවුම දෙගුණ කළොත් නිමැවුමත් දෙගුණ වෙනවා එකක් දාලා එකක් ගන්නවා දෙකක් දාලා දෙක කරනවා යදවුම් දෙගුණ කළොත් නිමැවුමත් දෙගුණ වෙනවා ඒකට අපි කියනවා ස්ථාවර පරිමාණුකූල ඵල ස්ථාවර පරිමාණුකූල ඵල මේකට උපකල්පනේ දෙවණි එක ස්ථාවර පරිමාණුකූල ඵල පැහැදිලිද ස්ථාවර පරිමාණුකූල ඵල කියන එක අපි කියනවා මෙහෙම ලියුවා කිසියම් කර්මාන්තයක් භාවිතා කරන යෙදවුම් ප්‍රමාණය භාවිතා කරන යෙදවුම් ප්‍රමාණය කිසියම් කර්මාන්තයක් භාවිතා කරන යෙදවුම් ප්‍රමාණය වෙනස් කරනු ලැබුව විට වෙනස් කරනු ලැබුව විට එයට සමානුපාතිකව නිමැවුම වෙනස් වේ එයට සමානුපාතිකව නිමැවුම වෙනස් වේ එයට සමානුපාතිකව නිමැවුම වෙනස් වේ උදාහරණ යෙදවුම් දෙගුණ කළ විට නිමැවුම දෙගුණයක් වේ තුන්වෙනි උපකල්පනය තමයි නී නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ ආශ්‍රිත බාහිරතා හට නොගනි නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ ආශ්‍රිත බාහිරතා හට නොගනි ඊළඟට අවසානයේක ප්‍රවාහන පිරිවැයක් සැලකිල්ලට නොගනි ප්‍රවාහන පිරිවැයක් සැලකිල්ලට නොගනි ප්‍රවාහන පිරිවැයක් සැලකිල්ලට නොගනි කියන එක තමයි උපකල්පන හතර අපි කතා කරේ ඒක නිසා මේ උපකල්පනෙක নিরপেক্ষ වාසි න්‍යාය කතා කරනවා එහෙනම් নিরপেক্ষ වාසි න්‍යාය නිර්වචනය කරමු කොහොමද පුතේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා එක් රටක් තවත් රටකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩුපිරිවැය හෝ වැඩි ඵලදායීතාවයේ යටතේ නිෂ්පාදනය කරනු ලබයි නම් නිෂ්පාදනය කරනු ලබයි නම් මොකක් নিরপেক্ষ වාසියයි එතකොට নিরপেক্ষ වාසිය අපි ගාන හදනවා පිරිවැය සංකල්පය යෙදවුම් ප්‍රවේශය නිෂ්පාදන පිරිවැය යටතේ අපි හදනවා නිමැවුම් ප්‍රවේශ නිෂ්පාදන හැකියාව යටතේ එහෙනම් පුතාලට පැහැදිලි මේකේ උපකල්පන ටික පුස්නිපු කියන එක පුස්නිපු උපකල්පන සාපේක්ෂවාසියට අපි එනකොට කියන එක පුස්නිකු කියන්නේ පූර්ණ සාධක සංචලතාවය පූර්ණ සාධක සංචලතාවය දෙක ස්ථාවර පරිමාණුකූල ඵල ස්ථාවර පරිමාණුකූල ඵල ඊළඟට තුන නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ බාහිරතා හට නොගනි ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගනි පැහැදිලිද දැන් පැහැදිලි right එතකොට දැන් নিরপেক্ষ වාසි මූලධර්මය ඔයා තේරුම් ගන්නවා ඒකට අනුකූලව මේ අභ්‍යාසෙ තේරුම් ගත්තා හැබැයි අපිට තව එකක් තියෙන්නේ භාණ්ඩ දෙකම නිපදවීම සම්බන්ධයෙන් එක් රටකට নিরপেক্ষ වාසි පැවතුනොත් අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙන්නේ නැහැ එතකොට নিরপেক্ষ වාසි මූලධර්මයේ යටතේ වෙළඳාමක් බිහි වෙන්න නම් රටවල් දෙකටම নিরপেক্ষ වාසි තත්වයක් පවතින්න ඕන নিরপেক্ষ වාසි තත්වයක් පවතින්න ඕන පැහැදිලිද එතකොට අපි මෙතන පුතාලට කතා කරේ নিরপেক্ষ වාසි මූලධර්මය නිර්වචනය කරලා ඒකේ ගණිතමය පදම ලොකු සංකීර්ණ ගණිතමය පදනමක් නෙමෙයි වැඩි ඵලදායක දැන් අපි ගත්තොත් එහෙම 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඉදිරිපත් වුණේ භාණ්ඩ දෙක රටවල් දෙකත් එක්ක මෙතන පුතේ අපි ගත්තම 2016 A level paper එකේ ප්‍රශ්න ආවේ රටවල් දෙකයි භාණ්ඩ නිෂ්පාදන හැකියා වක්‍රය නිර්මාණය කරගෙන එතකොට ඒගොල්ලෝ දැම්ම ජංගම දුරකථනයි පාපැදි මේම දැම්මා මේමත් ප්‍රශ්නේ එනවා මේක පාපැදි මේ පැත්ත ජංගම දුරකථන ජංගම දුරකථන දුරකථන එතකොට උගලන්ට මේකෙදි
रेखा देखा केंद्र मितन इदास देसी आई मितन हारसी आई में विधि टावा पापेंदी एक स्तावर आवस्थिक परिवेकिन उपकल्पने आप की हुआ उते दिदास दासे उसस पहले प्रश्न पत्ते रे व्या टावे ए रट बी रट के ला निष्पादन है किया माइंग वाक्रेकी अभी क्यों हुआ पुष्णि पुए कहारा पूर्ण सेवा पूर्ण साधक संचलता विस्तावर परिमाण कूल फल सा निष्पादना बाहिरता हटनो गनीम इट पास सेवा भी क्यों हुआ प्रवाहन परिवेश सारे किलनो गनीम इधर पुतेक्ट में के निरपेक्ष सवास यांधुना करना पास होना रटवाल देख करना में हम हमें ए रट इलाट बी रट बी रट मितन टेनवा जंगम दुरकातन जंगम दुरकातन जंगम दुरकातन ईलंगट पापेदि मेदिन बांड देख जंगम दुरकातन पापेदि मे बान ए रटे जंगम दुरकातन 1200යි पापेदि 400යි 1200යි 400යි මෙයාගි බී රට 600යි 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 තියෙන පැහැදිලිද ඔයාට තේරුණාද බී රටේ තියෙන්නේ ඔන්න ඕක මෙතන අපි ගත්තම මේ විදියට වගු ඇදුවොත් මේ තින්නේ බාණ්ඩය බාණ්ඩ එතකොට උතාලට මේකේ තියෙන්නේ මොකද්ද නිෂ්පාදන හැකියාව නිෂ්පාදන හැකියාව නිෂ්පාදන හැකියාව මේ බාන්න යද උමක නිමැවුම යද උමක නිමැවුම එතකොට ඒ රට ජංගම දුරකතන 1200ක් කදනවා බී රට 600ක් කදනවා එතකොට පාපැදි 400ක් කදනවා මෙයා 600ක් කදනවා පැහැදිලිද 1200යි 600යි මෙතන පාපැදි 400යි 600යි එතන නිරපේක්ෂ වාසියම වැඩිම ඵලදායිතාවය වැඩිම ඵලදායිතාවයේ තියෙන්නේ මොකද්ද මේ බලන්න ජංගම දුරකතන ඒ රට හදනවා 1200ක් හැබැයි බී රට හදන්නේ 600යි එතන ජංගම දුරකතන හදන නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද ඒ රටට පාපැදි ඒ රට 400ක් හදනකොට බී රට 600ක් හදනවා එතන පාපැදි වල නිරපේක්ෂ වාසිය කාටද පාපැදි වල නිරපේක්ෂ වාසිය ඔයන් අහනවා පේපර් එකේදී එතකොට අපි ලියනවා මොකද්ද මේ බලන්න පළවෙනි එක ජංගම දුරකතන නිපද වීමේ නිරපේක්ෂ වාසිය කාටද ඒ රටට ඒ රට එතකොට පාපැදි නිපද වීමේ පාපැදි නිපද වීමේ निरपेक्ष वासीय वासीय तीन काटद बी रटट එතකොට අපි හඳුනා ගන්න මෙතන වැඩි ඵලදාව මේක දීලා තියෙන වැඩි ඵලදාව ඒ රට තමන්ගේ සංයුක්ත සම්පත්වල නිමැවුම සංයුක්ත සම්පත්වල නිමැවුම යෙද උමක නිමැවුම ඒ අනුව ඒ රට 1200යි බී රට 600යි මෙතන පාපැදි වල 400යි 600යි එන වැඩිම නිමැවුමක් තියෙන්නේ ජංගම දුරකතන වලට ඒ රටට පාපැදි වලට තියෙන්නේ මොනවාද බී රටට ඒතොර 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රේ ඔයා දැන් මේ වැඩසටහන ඉවරුනාම බලන්න ඒක නිර්පේක්ෂ වාස සාපේක්ෂ වාසියේ ප්‍රශ්න අහනම් නිරපේක්ෂ වාසි තේරුම් ගන්න පුළුවන් අපිට නිරපේක්ෂ වාසිය තියෙන එක මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාව දෙනවා මොකද ඒ ස්ථාවර ආවස්තික පිරිවැය වැඩෙන ආවස්තික පිරිවැයනේ මේ කතා කරමුද උපකල්පනේ මම කියවනේ පුස්නිපු පූර්ණ සාධක සංචලතාවය ස්ථාවර පරිමාණුකූල ඵල නිෂ්පාදනීය පරිභෝජනීය බාහිරතා හට නොගැනීම ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගැනීම පැහැදිලිද ඒ නිසා මේ ස්ථාවර ආවස්තික පිරිවැයෙන් ඇඳම
වාම් මෙතන පේනවා පාපෙදිමේ සංකේතය කියලා. පාපෙදි වලට දක්ෂ කවුද කියලා මෙයා 600 යහතනෙක් කියනවා. වැඩිපුර ආදනෙක් කියනවා. එතකොට B රට. මේ පැත්තේ බලමු 600යි 1200යි. 1200 යහතනෙක් කෙනා කවුද? ඒ රට නිෂ්පාදනය කියාමයි මෙලුවා. පාපෙදි හදන අක්ෂය බැලුවා මෙයාට වඩා මෙයා වැඩියනම් පාපෙදි හදන්නේ B රට. මෙයා 600 ජංගම දුරකතන 1200 මොකද ඒ රට. එනම් නිරපේක්ෂ වාසිය බලන්නේ වැඩියෙන්ම හදන කෙනා තමයි දක්ෂතාවය තමයි විශේෂ ප්‍රාග්ණ්‍ය කළ යුත්තේ. එහෙනම් අපි කියනවා ජංගම දුරකතන නිපදවීමේ නිරපේක්ෂ වාසිය මොනකටද? ආ ජංගම දුරකතන නිපදවීමේ නිරපේක්ෂ වාසිය කාටද? ඒ රටට. පාපෙදි නිපදවීමේ නිරපේක්ෂ වාසිය කාටද? බී රටට. ඒ අනුව ඒ රට ජංගම දුරකතන නිපදවීම විශේෂ ප්‍රාගුණ්‍ය කර අපනයනයට යොමු කරනවා. බී රට පාපෙදි නිෂ්පාදනය විශේෂ ප්‍රාගුණ්‍ය කළා අපනයනයට යොමු කරනවා. එහෙනම් පුතාලට පැහැදිලි මෙතනදී නිරපේක්ෂ වාසි න්‍යාය අනුව වැඩි ඵලදාවක් තියෙන්නේ කොයි රටටද? ඒ රට අතර අන්තර්ජාතික රටවල් දෙක අතර අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙන්නේ කොහොමද? ඒ රට ජංගම දුරකතන නිපදවල B රටට අපනයනය කරනවා. පාපෙදි B රටෙන් ආනයනය කරනවා. B රට පාපෙදි නිපදවල ඒ රටට අපනයනය කරනවා. ඒගොල්ලෝ නිෂ්පාදනය නොකරන ජංගම දුරකතන ඒ රටෙන් ආනයනය කරනවා. එහෙනම් දැන් බලන්න මේක අන්තර්ජාතික වෙළඳාමේ නිරපේක්ෂ වාසි න්‍යාය අපි කතා කරේ උපකල්පන නිර්වචනය සහ අඩු පිරිවැය සහ වැඩි ඵලදායීතා සංකල්පය අනුව. පැහැදිලිද? තේරුම් ගන්න පුළුවන්නේ. එහෙනම් අපි ඊළඟට පොඩ්ඩක් බලමු මේකේ පිරිවැය සංකල්පයෙන් ආපු 2018 ඒනවල් පේපර් එකේ ගානේ නිරපේක්ෂ වාසිය කොහොමද හඳුනා ගන්න. 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ නේද? 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් තේම 2018 අපිට එනවා මෙතන ඒ රට ඒ රට B රට. එතන කියනවා මොකක්ද ඒගොල්ලෝ ශ්‍රම ඒකක ප්‍රමාණය. කියන්නේ නිමැවුමකට යන ශ්‍රම ප්‍රමාණය. ශ්‍රම ඒකක ප්‍රමාණය. හදන භාණ්ඩය දීලා තිනවා x භාණ්ඩය y භාණ්ඩය කියලා. y භාණ්ඩය x භාණ්ඩය y භාණ්ඩය. එහෙනම් මොනවාද? ශ්‍රම ඒකක ඒ රටට යනවා මේකට 5යි 4යි. මෙතන යනවා 4යි 8යි කියන එක. එතකොට දැන් පුතාලට මේකේ අහන්න පුළුවන් නිරපේක්ෂ වාසි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? අටු පිරිවැය සංකල්පය අනුව නිමැවුමකට යන ශ්‍රම ඒකක ප්‍රමාණය. ගාණි කියනවා නිමැවුමකට යන ශ්‍රම පැය ශ්‍රම ඒකක ප්‍රමාණය. ඒ රටේ පුද්ගලයා x භාණ්ඩය හදන්න පැය 5ක් ගන්නකොට b රටේ පුද්ගලයා පැය 4ක් ගන්නවා. අටු පිරිවැය කාටද? b රටට. y භාණ්ඩය හදන්න ඒ රටේ එක්කෙනා පැය 4ක් ගන්නකොට පැය 8ක් ගන්නවා. එහෙනම් නිරපේක්ෂ වාසිය 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හඳුනා ගත්තොත් නිරපේක්ෂ වාසි තියෙන්නේ x භාණ්ඩය හදන්න b රටට, y භාණ්ඩය හදන්න a රටට. එහෙනම් x භාණ්ඩය නිපදවීමේ නිරපේක්ෂ වාසිය කාටද? ඒ රටට. B රට. ඒ කියන්නේ x භාණ්ඩය හදන්න අඩු පිරිවැයක් දරන්නේ B රට. y භාණ්ඩය
නිපදවීමේ නිරපේක්ෂවාසිය කාටද ඒ රටට ඒ අනුව මේ බලන්න අඩු පිරිවැය සංකල්පය අනුව B රට X භාණ්ඩය හදනකොට A රට X භාණ්ඩේ නිපදවන්නේ A රටේ තියෙන සියලු සම්පත් Y භාණ්ඩය හදන්න දානවා එතකොට B රට Y භාණ්ඩේ නිපදවන්නේ එතකොට වෙලදාමක් සිදු වෙන්නේ කොහොමද ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි න්‍යාය අනුව ඔන්න කොහොමද වෙන්නේ A B රට X භාණ්ඩය හදලා ඒවා A රටට ලබා දෙනවා A රට Y භාණ්ඩ හදලා B රටට ලබා දෙනවා X භාණ්ඩය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ B රට Y භාණ්ඩය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ A රට එතකොට X භාණ්ඩය B රට විශේෂ ප්‍රාගුණ්‍ය කරලා A රටට ලබා දෙනවා Y භාණ්ඩය විශේෂ ප්‍රාගුණ්‍ය කළා B රටට ලබා දෙනවා ඒ නිසා අපනයන ආනයන විලඳාමක් මෙතනදි සිදු වෙනවා මං ඔබට මේ පැහැදිලි කිරීම කරේ වසර දෙකක් තියේ 18 පේපර් එකේ පිරිවැය සංකල්පය 16 එකේ නිෂ්පාදන හැකියා සංකල්පය අනුව ඔබට පැහැදිලි නේද එතකොට තේරුම් ගන්න මේක ඉදිරිපත් කරන ආකාරය අනුව පටලව ගන්න එපා භාණ්ඩය පැත්තෙන් බලන්නේ කොයි භාණ්ඩය හදන්නද ඒ රට දක්ෂ එතකොට වගුව ඔයාට මේ විදියට දැන් නිෂ්පාදන හැකියාව කියන එකේදී මේක අපිට මේ විදියට දෙනවා එනම් නිරපේක්ෂ වාසිය නිර්වචනය කළා ඒකේ උපකල්පන කතා කරා අඩු පිරිවැසා වැඩි ඵලදායීතාවය කියන එක අපි සාකච්ඡා කළා ඊළඟට අපිට තියෙන්නේ නිරපේක්ෂ වාසි මූලධර්මය වෙලදාමට පදනම් වෙනවද කියන එක නිරපේක්ෂ වාසි හඳුනා ගැනීමේදී පුතේ නමුත් එක් රටකට නිරපේක්ෂ වාසි සංකල්පය පැවතුනොත් අන්තර්ජාතික වෙළඳාමට පදනමක් වෙන්නේ නැහැ අන්තර්ජාතික වෙළඳාමට පදනමක් වෙන්නේ නැහැ ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ගමු චීනය සහ දකුණු කොරියාව ජංගම දුරකථන සහ රූප වාහිනී නිපදවන චීනය සහ දකුණු කොරියාව අපි හිතන්න මෙන්න චීනය දකුණු කොරියාව තියෙනවා ජංගම දුරකථන රූප වාහිනී ඔයාට මෙතනදී කියනවා යෙදවුමක නිමැවුම ඒ කියන්නේ ඒකකයකින් ලබාගත හැකි නිමැවුම තේරුණාද ඒකකයකින් ලබාගත හැකි නිමැවුම ඔන්න ඔහොම අපි දාන ඒකකයකින් ලබාගත හැකි නිමැවුම චීනය සහ දකුණු කොරියාව අපි ගන්නවා යෙදවුමක නිමැවුම චීනය ජංගම දුරකථන 8ක් හදනවා දකුණු කොරියාව 3යි හදන්නේ රූප වාහිනී 4ක් හදනවා දකුණු කොරියාව හදන්නේ 2යි චීනය 4යි එතකොට මෙතනදී නිෂ්පාදන හැකියාව එතකොට නිරපේක්ෂ ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි මූල ධර්මයේ දුර්වලතාවයක් එනවා දාන මාතෘකාව ලියන ප්‍රශ්නයක් නිරපේක්ෂ වාසි මූල ධර්මයේ දුර්වලතාවය නිරපේක්ෂ වාසි මූල ධර්මයේ දුර්වලතාවය ලියන්න මෙහෙම නිරපේක්ෂ වාසි මූල ධර්මය අනුව වාසි ලබා ගැනීමට නම් සෑම රටකටම නිරපේක්ෂ වශයෙන් අඩුම පිරිවැයක් සහිතව නිපදවිය හැකි භාණ්ඩයක් තිබිය යුතුය එතකොට වැඩිම ඵලදාවක් සහිත භාණ්ඩයක් තිබිය යුතුය එතන තමයි අපි මෙහෙම ලියමු භාණ්ඩ දෙකම නිපදවීම සඳහා එක් රටක් අනෙක් රටට වඩා
අනෙක් රටට වඩා නිරපේක්ෂ වාසි සහිත තත්වයක සිටින විට නිරපේක්ෂ වාසි සහිත තත්වයක සිටින විට මෙම න්‍යාය අනුව දෙරටටම වාසිදායක අන්තර්ජාතික වෙළඳාමකට අවකාශ නැත. දැන් මෙතනදී බලන්න යදවුමක නිමැවුම වැඩිම පළදායි සංකල්පය අනුව චීනය කොරියාව ගත්තම ජංගම දුරකථන හදන්න කවුද දක්ෂ? චීනය. රූපවාහිනී හදන්න කවුද දක්ෂ? චීනය. ඒතර දකුණු කොරියාවයි චීනයයි අතර වෙළඳාමක් චීනය කැමති වෙන්නේ දකුණු කොරියාවත් එක්ක වෙළඳ නිරපේක්ෂ වාසි. ඒ මොකද භාණ්ඩ දෙකම නිපදවීමේ නිරපේක්ෂ වාසිය චීනයට. ඒතර භාණ්ඩ දෙකම නිපදවීමේ නිරපේක්ෂ වාසිය චීනයට තියෙනකොට අන්තර්ජාතික වෙළඳාමට පදනමක් නැහැ. ඒ නිසා පුතාලට කියනවා නිරපේක්ෂ වාසි මූලධර්මයේ ඔන්න දුර්වලතාවයේ ඔන්න අවාසිය භාණ්ඩ දෙකම නිපදවීම එක් රටකට අඩු පිරිවැය හෝ වැඩි පළදාව පැවතුනොත් අන්තර්ජාතික වෙළඳාමට පදනමක් වෙන්නේ නැහැ. ඕක තමයි දුර්වලතාවය. මම ඉදනවා අද කරපු වැඩ කොටසට ඔයා සක්‍රීයව දායක වුණා. දැන් අද සහභාගී වෙච්ච දරුවෝ මේවා බලගන්න වෙලාවට පන්තියට සහභාගී වෙන්න දෙක හරි ඇඳුමක් ඇඳගන්න ඇඳුම හදනවා ඒත මේට කරනවා ෆෝන් එක හරියට චාර්ජ් කරගන්න ඒ මේ විකාර නටන්න එපා මම ඊළඟ දවසේ නම කියලා ඒ කියන එක්කෙනාටම කෑ ගහලා කියනවා මෙතනදී හොඳට බලන් ඉන්න ඒ මේ දඟලන්න එපා මම මට පේනවා ඔගොල්ලෝ මේක හරි අවබෝධයෙන් අහන් ඉන්න ඕන මෙතන මේ මකුණු දෙක කඩනවා ඒ කබ කඩන්න ඉන්න එපා වෙලාවට ඇහැලා ලෑස්ති වෙලා පන්තියට සහභාගී වෙනවා වගේ ඉන්න මේක විභාගේ ජය ගන්න පුළුවන් කල්යනකම් බලන් ඉන්න එපා උයි තමුන්ගේ කාලය නාස්ති වෙන්නේ අපි හොඳට වැඩ කරමු මේකේ මේ නිබන්ධනය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේකේ මුද්‍රිත නිබන්ධනය ඒකේ පිරිවැයක් කියන්නේ පොඩි පිරිවැයක් ඒක ඔෆිස් එකෙන් ලබා ගන්න පුළුවන් සමත්වි ආයතනයේ තියෙනවා ඔබ ඔෂාන් අයියට ඒක දැනුම් දෙන්න ඒ කාර්ය ඒ ටියුට් එක මුද්‍රණය කළා ඔබට ලබා දෙයි එතකොට මේ වැඩසටහනට අද දිනේ සහභාගී වෙච්ච හැම දරුවෙක්ට මම කියනවා අපි ශක්තිමත්ව වැඩ කරමු ධනාත්මකව හිතන්න මහන්සි වෙන්න අපි හොඳට වැඩ කරමු ලොකු පිරිවැයක් සහ සම්පත් පිරිවැයක් දරලා මේ වැඩ කොටස කරන්නේ එහෙනම් මෙතෙක් වෙලා රැඳී සිටි ඔබට බොහොමත්ම ස්තුතියි බුදු සරණයි ජේසු පිහිටයි